नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमुर्वनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंघ शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु गरुत्र महासंज्ञा वहांसे पिंगवत्नी अद अभी सवंदिन्न सूदानम्म सिटिन्नी बुदुरजानन वहांसी वदाल ධර්මදේශනයක් මේ ධර්මදේශනාවේ නම කාලාම සූත්‍රය අහලා තියෙනවද කාලාම සූත්‍රය මේ දේශනාව ගොඩක් අය පටලවාගත්තු එකක් මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ උපදේශය වැරදියට තේරුම්ගෙන සමහරු කියනවා අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු තමන් කිව්වත් පිළිගන්නපා කියලා එහෙම කියන අවස්ථා අපි අහලා තියෙනවා ඒ වැරදි දේ කියන්නේ මේ සූත්‍රේ හරියට කියවලා නෙමෙයි මේ සූත්‍ර දේශනාවේ මේ ධර්ම දේශනාවේ තියෙන අන්තර්ගතය ඒ කියන්නේ මේ ධර්ම දේශනාවේ තියෙන ඇතුලේ විස්තරේ අපිට හරි ප්‍රයෝජනයි බුද්ධ කාලේ හිටියේ මිනිස්සුන්ගේ මේ කාලේ මිනිස්සුන්ගේ අතර අහසට පොළොව වගේ ඈතක් තියෙනවා බුද්ධ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මුල් අවුරුදු 500 ඇතුළත උපන්න මිනිස්සු වර්තමාන මිනිසුන්ට වඩා ලොකු වෙනසක් ඇතු වෙහිටපු අය අපි මේ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 2500කටත් පස්සේ දැන් ඉන්න මිනිසා අවුලෙන් අවුලට පත් වෙච්ච කෙනෙක් දැන් ඉන්න මිනිසා හරිම මෝඩයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සු තමන්ගේ පින්බලින් ඒ උපන්නේ ප්‍රඥාවන්ත මිනිස්සු ඒ ප්‍රඥාවන්ත මිනිස්සු යම් කිසි කෙනෙක් යමක් කිව්වහම දෙපාරක් හිතනවා දෙපාරක් කල්පනා කරනවා දැන් මේ කවුරු හරි කිව්වොත් ලංකාවේ බුදුන් උපන්නා කියලා මිනිස්සුන්ට මහා විශාලිට ගන්නව නේද ඒතුමකෝ මෝඩයි තාවකෙනෙක් කියනවනේ මෙතන නෙමෙයි උපන්නේ අතන ඒකක් ගන්නවා එතකොට අපිට තේරෙනවා මිනිස්සුන්ගේ තියෙනවා අන්ධ භක්තියක් මේ කාලේ මිනිස්යන්ගේ තියෙනවා පුද්ගලයන් කෙරෙහි අන්ධ විශ්වාසය
බොහොම ලේසියෙන් මිනිසුන්ව රවට්ටන්න පුළුවන්. මම කිව්වොත් මම මෙහෙම භාවනා කරගෙන ඉඳිද්දි මට අරක පෙවුනා මේක පෙවුනා කියලා මිනිසුන්ව රවට්ටන්න ලේසිද අමාරුද? හරි ලේසි. මං කිව්වොත් මෙහෙම දැන් මම රහත් ඵලයට පත් වෙලා ඉන්නේ කියලා මිනිසුන්ව අන්දන්න ලේසිද අමාරුද? හරි ලේසි. කැමැත්තෙන් ඇඳ ගන්නවා. මිනිසු හරියට වේගෙන් මිනිසුන්ට මුලා වෙනවා. මේ යුගයේ මම කිව්වොත් එහෙම දවස් 7ක් මගේ ළඟට එන්න මං වැඩසටහනක් කරලා දෙන්නම්. ඒ වැඩසටහන තුළ 90%ක් සෝවාන් ඵලයට පත් කරලා දෙනවා කියලා කිව්වොත් පොලිමේයිද නැද්ද? ඇයි හේතුව? මෝඩයි. එකපාරට මිනිසු කියන ඒවා අන්ධවිශ්වාසය ඇති කරගන්නවා. ඒ අන්ධවිශ්වාසයේ තමයි ඒ මිනිස්යාගේ සියලුම යහපත නසන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කල්ලි මිනිසා මෝඩයි කියලා. එක කාලයක් තිබ්බා මෙහි ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා බෝඩ් ගාගෙන ගියා මතකද? රුවන්වැලි සෑයත් පූජාවක් කියලා ලක්ෂ ගණනින් බිහි වුණාද? රැල්ලට ගියේ නැද්ද? ඒ මොකද මේ මිනිස්සු හරි අන්ධවිශ්වාසයට එක්මන්ට යන නිසා. ඒ නිසාමයි අනවින කොඩවින හදිහුණියම් පැත්තටත් යන්නේ. වාසීගුරුකම් පැත්තටත් යන්නේ. මම මේ ධර්ම දේශනාවට කලින් මුල් ටික හැටියට මේ කියන්නේ. අපි ළඟට මහාන වෙන්න පුතෙක් ආවා. එක බෞද්ධ අම්ම කෙනෙක්. මේගොල්ලන්ගේ බුද්ධ ආගම නම් කියලා වැඩන්නේ. ඒ අම්ම කල්පනා කරලා තියෙන යාගේ දුව දෙන්න හිතාගෙන ඉඳලා තින්නේ පුතාට. මහානකමේ ඉන්න බැරි වෙන්න ගුරුකමක් කළා මේ ළමයාට කණ්ඩ දීලා. මේ බුද්ධාගමේ මේ වැඩසටහන් වලට එන්නේ මිනිස්සු. දැන් මේ අසරණ තරුණයා අපි ළඟට ඇවිල්ලා පැවිදි දම් පුරනවා. උපසම්පදා වුණාට පස්සේ බොහොම දුකසේ සීල් රකින්න පටන් ගත්තේ. මේ අම්මා මරණාසන්න වුණා. උනාම සිහිය උපන්නා පොල් ගහවලට කතා කළා. කතා කරලා කිව්වා මෙහෙමයි අසවල් ස්වාමීන් වහන්සේට මම දන්නේ නැතුව සිවුරු අරවන්න හිතාගෙන මයි කෙල්ල බන්දලා දෙන්න මං ගුරුකමක් කළා. දැන් මං පසුතැවෙනවා මට මේක කරගන්න බෑ ඒක අයින් කරගන්න. මේ බුද්ධ ආගම. ඒ අම්මා මැරුණා. හොඳ පවක් රැස් කරගෙන ගියා තරුණයා සිවුරු ඇරියා. තාමත් ඉන්නවා වෙදකම් කරගන්න විදියක් නැතුව බඩට දීපු දෙයි. ඔන්න රැස් කරගන්න කර්ම මරුණු ගමන් නිරේ යනවා. මේ පොඩි රස්නේ උහුල ගන්න බැරි මිනිසා මේ අවුව පොඩ්ඩක් ආවහම උහුල ගන්න බැරි මිනිසා පෑවිල්ල ඇවිල්ලා වැව්පොකුණ සිඳී ගිහින් ගොවිතැන්පත් කරගන්න බැරුව අසරණ වෙන කෙනා නිරේ ගියාම ගින්දර මිසක් මොකුත් නැහැ. ඇයි හේතුව? මිනිසුන්ට ගින්දර දීලා. මම මේ අලවින කොඩි වින හදි හුණියක් ගැන කියන්න මොකද දන්නවද? ඉන්නවා ගෑනු ටිකක්. පිරිමිත් ඉන්නවා. උපාසකවරු කියන්න බෑ ඒගොල්ලන්ට. උපාසිකාව කියන්න බෑ. හරියට මිනිසුන්ට කොඩි වින කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ තමන්ටමයි කරගන්නේ. උපනුපං ආත්මවල සැනසිලිදායක ජීවිතයක් නැහැ. උපනුපං ආත්මවල අන්ධයෝ ගොළු බීරෝ කොරු වෙලා උපදිනවා. උපනුපං ආත්මවල වසවිස කණ්ඩ ලැබෙනවා. භයානක දේවල් කරන්න එපා. කෙරිලා තියෙනු නම් ඉක්මනින් අස් කරන්න ඒවා. භයානක කර්ම රැස් කරගෙන අපාගත වෙන්න එපා.
මොකද හේතුව මේ මිනිස්යන්ට මේ තියෙන දුක ප්‍රමාණවත් මිනිස්යන් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා එක දේවතාවි මේ ජීවිතේ තියෙන කුමක් මතද බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේ තියෙන දුක මත කිව්වා ඒක ප්‍රමාණවත් නේද එදකොට එබඳු මිනිසා මං අර තවත් ඒ වගේ ප්‍රශ්නයක් දන්නවා එක ගෙදරක ඒ ගෑනුවෙක් කෙනෙක්ගේ අයියට මං හිතන්නේ මන්තර පොත් වගේ හම්බ වෙලා ඒ ගෑනුවෙක් කෙනා අත්හදා බලන්න මතුරන්න පටන් ගන්න මනුස්ස ලෝකයේදී මිනිසු නෙමෙයි මනුස්ස වෙහසින් ඉන්න වෙන භයානක සත්තු ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැඩ කරන්නේ කාටද? මනුස්ස හදවතට. උන්වහන්සේගේ ධර්මය වැටහෙන්නේ කාටද? ගුණධර්ම තියෙන හදවතට. ගුණධර්මයන්ගෙන් යුක්ත හිත තමයි ඒ ධර්මයේ ස්පර්ශ කරන්නේ. ගුණධර්ම නැති සිතකට ඒ ධර්මයේ ස්පර්ශ වෙන්නේ ධර්මයේ ස්පර්ශ වෙන්නේ මොන සිතකටද? ගුණධර්මයන්ගෙන් යුක්ත සිතකට. විවසීම, කරුණාව, ඊර්ෂ්‍යා නොකිරීම, අනුන්ගේ දියුණුව දැක සතුටු වීම, අනුන්ගේ යහපත දැක සතුටු වීම, අනුන් සැපසේ සිටිනවා බලා සතුටු වීම, තමන්ට කරගන්න බැරි යහපත තව කෙනෙක් කරනවාට සතුටු වීම, තමන්ගේ දරුවන්ට වඩා අනිත්‍ය ඉගෙන ගන්නවා බලා සතුටු වීම මේ සියල්ල ගුණධර්ම. මේ ගුණධර්ම නැති මිනිසයාට ගුණධර්ම නැති මිනිසයා මුණින් අතට හරවපු කලයක් වගේ. මුණින් අතට හරවපු කලය වතුර පයිප්පයක් යට තියෙනවා. අපි තියලා වතුර පයිප්පය අරිනවා. එක බිඳුවක් ওই කලයට යයිද? යන්නේ නේද? ගුණධර්ම නැති මනස ඒ වගේ. මුණින් අතට හරවාපු කලේ වගේ. කලේ තමයි. හැබැයි කලේ හරවලා තියෙන්නේ ඌමනා පැත්තට නෙවෙයි. අනිත් පැත්තට. මිනිසා තමයි. සුදු තඳිනවා. නමුත් ඌමනා පැත්තට නෙමෙයි ඔහුගේ මනස තියෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මය කියන එක ලැබුණේ ස්පර්ශ වුණේ ගුණධර්ම තියෙන හිත්වලට. කෙනෙකුගේ ගුණධර්ම ප්‍රකට නොවී තියෙන්න පුළුවන්. නමුත් සංසාරේ ගුණධර්ම පුරුදු කරපු අය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට පේනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටිද්දී 33ක් දුර වනාන්තරයක හිටියා අඟුලිමාල කියා සොරෙක්. බුදුරජාණන් වහන්සේ දවසක් දැක්කා මොහු ගැන. මොහු පෙර ආත්මවල මහා ශ්‍රාවක බව පතා පෙරුම් පිරු කෙනෙක්. මහා බෝධිසත්වයන්ගේ යටතේම වරින් වර දමනෙ වූ කෙනෙක්. ඒ ආත්මේ අඟුලිමාල කියන නමින් ඇඟිලි කපනවා මිනිසුන් අල්ලගෙන මරලා. ඒ මොකෙටදී ඇඟිලි කපන්නේ? ගුරු පූජාවක් දෙන්න. ගුරුවරයාම නොමග යවුවා ගෝලියෝ. එක ඇඟිල්ලේ අඩු දැන් එක ඇඟිල්ලයි. බුදුරජාණන් වහන්සේ ඉරිදීෙන් වැඩම කළා එතනට වනාන්තරයට. අඟුලිමාල දැක්කා. දැකලා කල්පනා කළා හපුයි මේ ශ්‍රමණියෙක් ඇවිල්ලා නේ. දන්න කියන කෙනෙක් එන්නේ නැහැ මෙහි කණ්ඩායමක් නැතුව. මියානන් දන්නේ නැහැ මේ වනාන්තරේ මං ඉන්න වග. මට ලේසියෙන්ම පුළුවන් මෙයා මරලා
ඇඟිල්ලක් කපා ගන්න කියලා කඩුවක් තරම් පිටිපස්සෙන් පෑන්නුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊර්ති ප්‍රාතිහාරයක් කළා. මොකද්ද? ඊර්ති ප්‍රාතිහාරය මොකද්ද? බුදුරජාණන් වහන්සේ හිමින් වඩිනවා. කොයි තරම් වේගෙන් ආවත් අඟුලිමාලට ලං වෙන්න බෑ. දුවල දුවල ඔන්න තමන්ගේ හති වැටෙන්න පටන් ගත්තාම තමන්ට එක පාටම කල්පනා වුණා මේක මහා පුදුම දෙයක්. වේගින් දුවගෙන යන අශ්වයා මං අල්ලනවා. අල්ලයි අශ්වයාගේ පිටේ යන මිනිස්සයා මං මරනවා. වේගින් දුවගෙන යන මුවා මං අල්ලනවා. වේගින් දුවගෙන යන ඇතාත් මං අල්ලනවා. මේ පීවි ගමනින් යන ශ්‍රමණයන්ට ලං වෙන්න බෑනේ. ඊට පස්සේ අඟුලිමාල මොකද්ද කිව්වේ? ඈ? නවතින්න කිව්වා. ශ්‍රමණේ නවතින්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? මං නැවතිලා ඉන්නේ ඔබ නවතින්නේ. අපි හැටියට නම් ඒක සාමාන්‍ය කතාවක් නේද? ඉතින් අපි නවතින්න කියලා කිව්වම කියන හා හා මං නැවතිලා එහෙ නවතින්නකෝ. අපිට අවබෝධ වේද මොකුත්? අපිට මොකුත් අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ කළේ හරි තැනට හරි ඉලක්කෙට හරි වචනේ වදාලා. ඒ වචනේ කනට ඇහෙනවත් එක්කම ඒ වචනේ හිතට ගියා. හිතට ගියේ මොකෙන්ද? ඈ? ඇහෙන්නේ නැහැ. යෝනිසෝ මානසිකාරින් තමයි හිතට ගියේ. දැන් අපි බණ අහනවා 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 යන්නේ නැහැ හිතට. මොකද යෝනිසෝ මානසිකාරින් තමයි යන්න තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය වැඩ කරන්නේ නැහැ. අපිට කවුරු හරි බයිනවා හිටතෝ කියලා බයිනවා. බැල්ල මොකක් හරි කියනවා දැනගීතෝ කියලා බයිනවා. වචනේ කියන සැනින් හිත වැළඳ ගන්නවා. ඒ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. එහෙනම් මතක තියාගන්න අපේ ශාපය තමයි අයෝනිසෝ මනසිකාරය. මේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි අපේ ජීවිතේ සියලු අකුසල් පිවිසෙන්නේ. අපේ හිතේ සම්පූර්ණ අකුසලයේ වැඩ කරන්න පටන් ගන්නෙ අයෝනිසු මානසිකාරිය අපිට දැන් පුරුද්දක්. ඒකින් බේරෙන්න බෑ. අයෝනිසු මානසිකාරියෙන් අපේ හිත ස්පර්ශ කරනවා. අපි විස්තර අහගමු මේ සූත්‍ර දේශනාවෙන්. මේ බුද්ධ දේශනාවේ නම මොකද්ද කියවේ? කාලාම සූත්‍රය. කොසල් රටේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී කෝසල ජනපදේ. ඒ කෝසල ජනපදේ කාලාම කියන වාසීන්ගේ නියම් ගමක් තිබ්බා. නියම් ගම කියලා කියන්නේ සාමාන්‍ය නගරයක්, පොඩි නගරයක්. ඒ ගමේ නම තමයි කේසපුත්ත. මොකද ඒ ගමේ නම? කේසපුත්ත. අද ඒ ගමට කියන්නේ කේසරියා. අද තියෙනවා ඉන්දියාවේ ගම කේසරියා. බුදුරජාණන් වහන්සේ ගමට වැඩියාම ඔන්න මිනිස්සුන්ට ආරංචි වුණා. මොකද ආරංචි වුණේ? ඒ ආරංචි හරි ලස්සනයි. දැන් අපි අපේ නම් ගමට බුදුරජාණන් වහන්සේ වැඩියේ අපිකම ආගන්තුකව ඉස්සල්ලාම වඩිනවා. වැඩියාම අපි කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩියා කියලානේ. ඒ මිනිසුන්ට ආරංචුනේම නෙමෙයි. සමනෝ කලු බෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ සාක්්‍ය පුත්‍රෙක් ඉන්නවා බවත් ගෞතම කියලා. සාක්්‍ය කුලෙන් පැවිදි වෙච්ච කෙනෙක්. තංකෝපන භවන්තං ගෝතමං ඒවං කල්යාණෝ කිති සද්දු අබ්බුගතෝ. ඒ බවත් ගෞතමයන් පිළිබඳ මෙබඳු කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිර ගියා. මොකද්ද ඒ කල්යාණ කීර්ති ഘോഷාව? ඒ බවත් ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ඊළඟට
අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුදු කෙනේ ඊළඟට විඥාචරණ සම්පන්නෝ සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති ඔව් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේවනුස්සනං කියන්නේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ දෙවියන්ගේ මිනිසුන්ගේ විමුක්තියට මඟ පෙන්වන්නා දෙවියන්ගේ මිනිසුන්ගේ විමුක්තියට මඟ පෙන්වන්නා සත්තා දේවනුස්සනං බුද්ධෝ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කරවන්නා අවබෝධ කරගත් ධර්මය අවබෝධ කරවනවා ඒක සුළු එකක් නෙමෙයි ඒක බුදු කෙනෙක් තමයි කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් ඊළඟට භගවා මේ ගුණයන්ගෙන් යුක්තයි සාදු කෝපණ තථා රූපාණං අරහතං දස්සනං හෝති එබඳු රහතුන් බලන්ට යෑම හරි යගේ ඇති දෙයක් ඕක තමයි මිනිසුන්ගේ ඔළුවට ආවේ ඊට පස්සේ මේ මිනිස්සු මොකද කළේ හොයා බැලුවා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද කියලා මුළු ගමම ගියා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ද ගමම ගියා ගමම ගිහිල්ලා වන්දනාමාන කළා වන්දනාමාන කළාට පස්සේ ඔන්න මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බා ඒ ප්‍රශ්නය ඉදිරිපත් කළා පැමිණිල්ලක් කළා කාටද මේ පැමිණිල්ල කළේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ ගමට එනවා විවිධාකාර ශ්‍රමණ බ්‍රාහ්මණ වරු විවිධාකාර අය මේ ගමට එනවා ඇවිල්ලා ඒ අය තමන්ගේ මතේම හරිය කී කියා කියනවා තමන්ගේ මතේම හරිය කියලා කියනවා අනිත් මතවලට ගරහනවා දැන් මේ බුදුන් උපන්නා කියන මතේම හරිය කී කිය ඔප්පු කරන්න ඔය දඟලන්නේ පිරිසක් දත කාගෙන අනිත් මතවලට ගරහ ගරහ නේද දඹදිව වන්දනා යන මිනිසුන්ටත් ගරහ ගරහ ඒ තමන්ගේ මතේ ඔප්පු කරන්න දඟලනවා අනුන්ගේ මතවලට ගරහනවා ඉතින් කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපිට මුන්දලාගේ කතාව අහගෙන ඉන්නවා ආයෙ ටික දවසකින් වෙන කණ්ඩායමක් එනවා වෙන කණ්ඩායමක් ඇවිල්ලා අර කලින් කියපු එකට ගරහනවා ගරහලා තමන්ගේ මතේ හුවා දක්වනවා ඒ අය ගියාට පස්සේ ආයෙ තව කණ්ඩායමක් එනවා කියනවා ස්වාමීනි මේ වගේ කණ්ඩායම් එනවා ශ්‍රමණ කණ්ඩායම් බ්‍රාහ්මණ කණ්ඩායම් ඇවිල්ලා අපිට බණ කියනවා නමුත් එක එක මත එක එක අදහස් එතකොට ස්වාමීනි අපිට සැකයක් ආවා අන්න මිනිස්සුන්ගේ කල්පනාව මොකද්ද උනේ එතකොට සැකයක් ආවා මොකද්ද සැකේ කවුද මේ අය අතරේ ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ ඒ මිනිස්සුන්ට අපිට වඩා මොලේ තියනවද නැද්ද බැරි වෙලාවත් මේ ගමකට ඇවිල්ලා අපි කිම හාමුදුරු පිරිසක් හෝ තාපස පිරිසක් හෝ ඇවිල්ලා අමුතුම එකක් කියාගෙන යනවා සුටුස් ගාලා මේ ධර්මය අතාරින්න මිනිස්සු සූදානම් අපි මහමෙවුනාවට ගියා එතනට වඩා හරි ලස්සනට මෙතන කියනවනේ හරි ලස්සනට කිව්වනේ කරුණු ඒක ඇත්ත නැත්ත විමසන්න නුවණනේ ඒ අනුවණ කමින් ගුටි කරන සමාජයක් තමයි මේ කල තියෙන්නේ අනුවන මිනිස්යාගේ ලක්ෂණි මොකද අහංකාරයි ඔබහලා තියෙනවද දිය සැලෙන්නේ නැත්තේ කොයි කලෙද ඈ පෙරුණු කලේ තමයි කලබල නැත්තේ නෝනැත්තා තමයි උඩඟු නැතුව නිස්සද්ද වෙන්නේ අනුවනේ හැමතිස්සෙම උඩඟුයි අහංකාරයි
වැරදි මතයක් ගත්තත් ඒක උප්පගෙන යනවා. එතකොට මේ අර කාලාම කියන ගමේ කේසපුත්ත කියන ගමේ වාසය කරපු කාලාම වැසියන්ට තමයි එක එක ශ්‍රමණවරු එක එක බ්‍රාහ්මණවරු ඇවිල්ලා එක එක දේවල් කියන්නේ. අදත් තියෙන මේ වගේ රටාවක්. එක එක දේවල් කියනවා. අධර්මී කියනවා කියන්නේ හිතා ගන්න බෑ. මිනිසුත් මුලා වෙලා යනවා. මං කිව්වේ ලක්ෂ ගණනකට අරිහතුන් වහන්සේලා පහළ වෙන්න කියලා රැල්ලක් ගියා නේද? පහළ වුණාද? දැන් අපි හෙට පටන් ගමු. කෝටියක් අරිහතුන් වහන්සේලා පහළ වෙනවා කියලා. රැල්ලට සෙට් වෙන්නේ නැද්ද පිරිස? සෙට් වෙනවද නැද්ද? අන්න එක යඥාන ගම කියන්නේ. හරි ලේසි. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාලම වාසීන් මොකද්ද කීවේ? ස්වාමීනි මේ ගමට නානා ප්‍රකාර සාධුවරු ශ්‍රමණයන් වහන්සේලා මේ ගමට පැමිණෙනවා. පැමිණිලා ඒ ඇත්තෝ තමන්ගේ මතේම හරිය කී කියා කියනවා. අනිත් ධර්ම ඔක්කොම පල්ලෙහාට එලා කතා කරනවා. ඒ අය ගියාට පස්සේ අනිත් වෙන කණ්ඩායමක් එනවා. ඒ අයත් ඒකමයි කරන්නේ. එතකොට අපිට උපන්නා සැකයක්. මොකක්ද ඒ සැකේ? මේ ඇත්තන්ගෙන් කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා අපිට මේකේ පොණක් පොටක් තේරෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා කාලාම එනි හරියට හරි ඔහෙලා සැක කරපු එක. ඔයලා සැක කරපු එක හරියටම හරි. සැක කරන්න ඕන තැනමයි සැක කළේ කියලා ඔන්න බුදුරජාන් වහන්සේ අනුශාසනාව කරන ඒක තමයි වැරදියට ගත්තේ. ඔන්න දැන් ඒක කියනවා ඒත තුම් මේ කාලාම කාලාමේනි මේක මෙහෙම කරන්න. මානුස්ස වේන ඒක එක්කෙනා කිව්වා කියලා ගන්න එපා. මා පරම්පරාය අපේ පරම්පරාවෙන් ගන්න උගන්නා තියෙන්නේ මෙහෙමයි කියලා කිව්වා කියලා ගන්න එපා. මා ඉතිකිරාය මේක මෙහෙම මෙහෙම වුණා කියලා කටකතාවෙන් ආවට ගන්න එපා. මා පිටක සම්පදානේන අපේ පුරාණ පොත්වල මෙහෙමයි තිබෙන්නේ කියලා කිව්ව පමණින් ගන්න එපා. මා තක්ක හේතු තර්ක කරගෙන යනකොට හරිය කියලා හිතලා ගන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපෙනවා කියලා ගන්න එපා. මා ආකාර පරිවිතක්කේන කරුණු ගලපා ගියා බලද්දී හරි නොවැ කියලා ගන්න එපා. මා දිට්ඨි නිඥානකන්ති තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවා කියලා ගන්න එපා. මා බබ්බ රූපතාය මේ කියන දේවල් නම් හරි වගේ පේනවා කියලා ගන්න එපා. මා සමනෝ නො ගරු මේ කියන කෙනා ගරු කටයුතු ශ්‍රමණී කියලා ගන්න එපා. දැන් අපි දන්නවා මිසදිටුවට යන මිනිස්සු මේවා ඒව ගන්නවා. කොහොමද ගන්නේ? මට මතකයි ඔය ලංකාවේ බුදුන් උපන්නා කියන ඒවට එක එක මතවලට කොටසක් කියනවා මේකට යන්නේ දොස්තරවරු, ඉංජිනේරුවෝ, ඊළඟට මහා උගත්තු, PhD කාරයෝ. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම ගන්න එපා කිව්වා. මේක එහෙම ගන්න එපා කිව්වා. ඊට පස්සේ වදාලා යදාතුම් මේ කාලාම අත්තනාව ජානීයාත කාලාමේනි තමම්ම මේක අවබෝධ කරගත යුතුයි. කවුද අවබෝධ කරගන්න ඕනි? තමම්ම අවබෝධ කරගත යුතුයි. ඉමේ ධම්මා අකුසලා මේවා තමයි අකුසල්. ඉමේ ධම්මා සාවජ්ජා මේවා තමයි වැරදිදී. ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා මේවා නොනැති සත්පුරුෂයන් ගැරහු දේවල්. ඉමේ ධම්මා සමන්තා සමාදින්නා මේවා සමාදන් වුණොත් ආහිත පිණිස දුක් පිණිස පවතී. මං ඔය කිව්වේ අනවින්න කොඩි වින හදි හුරියන් කරන්න එපා කියලා. මොකද ඒවා ගැරහිතු දේවල්. ඒවා සමාදන් වුණොත් ආහිත පිණිස
දුක් පිනිස විනාශේ පිනිස පවතිනවා පරම්පරා ගණන් පළදිනවා පරම්පරා වලට සාපි වදිනවා කරන්න ඉපා කියන්නේ ඒකයි මේ ධම්මා සමාදින්න අහිතාය දුක්ඛය සංවත්ති මේව අතාරින්න ඊට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ කාලාමයන්ගෙන් අහනවා කාලාමය දැන් ඔබ කියන්නේ බලන්න මේ මිනිස්සු කොච්චර ඥානවන්තද කියලා ඉගන් වැසියෝ ඒ කියන සැනින් මේ මිනිසුන්ට ඒක වටහා ගන්න පුළුවන් අහනවා ලෝභය මිනිස්සෙකුගේ ඇතුලේ උපදින්නේ ඔහුගේ හොඳටද නරකටද කියලා අහනවා මොකක්ද අහපු ප්‍රශ්නේ ලෝභය තමන්ගේ හිතේ උපදින්නේ තමන්ට හොඳටද නරකටද කියලා අහනවා එතකොට කියනවා අනේ ස්වාමීනි ලෝභය නම් හටගන්නේ නරකටමයි කියලා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කාලාමය ලෝභයෙන් මැඩලු ලෝභයට යටවෙච්ච ලෝභය නිසා වෙනසුණු සිත් ඇති පුද්ගලයා තමයි සතුම් මරන්නේ සොරකම් කරන්නේ වැරදිකාමී හැසිරෙන්නේ බොරු කියන්නේ මේ විදිහේ තව දේවල් කරන්නේ ඒ නිසා බොහෝ කල් ආයත පිණිස ඔහුට හේතු වෙනවා මේ ලෝභය තියෙන්නේ කොහෙද මේක කියනවා ලෝභය පුරුෂයාගේ ඇතුලේ උපදිනවා නම් කොහෙද උපදින්නේ එතකොට ඇතුලේ ලෝභය කියන එක කුසල පාක්ෂේ පක්ෂයටද ආйти අකුසල පක්ෂයටද අකුසල පක්ෂයට ලෝභය කියන්නේ මොකද්ද ආශාව තමන්ගේ දේවල් වලට තියෙන දැඩි බැඳීම අනුන්ගේ දේවල් වලට තියෙන බැඳීම සමහර දේවල් තියෙනවා දැන් අපි කියමු අල්ලපු ගෙදර මිනිසයා බොහොම දුකසේ ජීවත් වෙලා කොහොම හරි එක ළමයෙක් දෙන්නෙක් එක්ක රට ගියා කියමු කියලා මොනව හරි කරලා ඇවිල්ලා ගේ පොඩ්ඩක් හැදුවා ඔන්න අනිත් පැත්තේ ගෙදර එක්කෙනාට ගේ හදලා තියෙනවා හැබැයි බිමන ටයිල් නැහැ අර සිමෙන්ති කඩලා ටයිල් දැමීම ප්‍රමාණවත් තිරිසියා කරන්න ඊට පස්සේ ගියේ ඇතුලේ ලෝභ සහගත සිත්තේ නයි ලෝභයට යටුණු සිතින් කතා වෙනවා උන්ට කොහෙන්ද සල්ලි උඹම අසරණව හිට පෙවුන්නේ අන දැන් මෝටර් බයික් එකක් අරගෙන අන තීවිලි එකක් අරන් අන්න කාර් එකකුත් ගන්නවලු දෙන්නම් උන්ට හැදින්ද මතක් වෙන්නේ දේවාලි අඹරනවා තියලා මේවා කරනවාද නැද්ද ලැජ්ජ නැද්ද එතකොට බෞද්ධයන්ට බෞද්ධ කියන නමට නින්දාවක් බෞද්ධ කෙනෙක් නෙමෙයි ඒ නීච කෙනෙක් බෞද්ධ කියන්නේ කෙනා නෙමෙයි බෞද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් සරණ ගිය කෙනෙක් අන්න එහෙම ලෝභේ මැඩ ගන්නවා ඊට පස්සේ තව කෙනෙකුට කියනවා උන්ට මොනවාරි තීරණම බලත් ගන්න කරන්නේ නැද්ද ওই තියෙන දෙයකින් නේ ඉතින් කඩා වඩා ගන්න කියන ලෝභේ ඊළඟට පරදාර සේවනේ අනාචාරය ඇසිරීම මේ ඔක්කොම කරනවා ඊළඟට බොරු කියනවා කේලම් කියනවා ඔය වගේ බොහෝ පව් කර ගන්නවා එතකොට ඒ පව් වලට උවමනා මූලික ජවයේ දුන්නේ හිත ඇතුලේ මොකක්ද ඒ ජවයේ දීපු බලවේගය ලෝභය ලෝභයත් එක්ක හිතවත් වෙලා හිටියේ මනසිකාරයද අයෝනිසෝ මනසික අයෝනිසෝ මනසිකාරය කියන්නේ අකුසල් වැඩෙන විදියට හිතනවා මොකක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ අකුසල් වැඩෙන විදිහට හිතනවා එතකොට ඔකට අමනුෂ්‍ය බලය සම්බන්ධ වෙනුත් මොකද වෙන්නේ අයෝනිසෝ මනසිකාරී වේගි වැඩි වෙනවා අමනුෂ්‍ය බලෙන් මොකද්ද කරන්නේ අයෝනිසෝ මනසිකාරී වේගි වැඩි වෙනකොට පාලනය කරන්න බෑ ඒක තමයි අමනුෂ්‍ය බන්ධන වලින් කරන්නේ මුද අමනුෂ්‍යය කියලා කියන්නේ යම්කිසි ආවේගයකින් යුක්තව ගිහිල්ලා
නවතින එකක්. වේගයක් ඒක. ඔබ දැකලානේ දමුණු සෙවුනට පස්සේ යාට ප්‍රകൃතියෙන් ඉන්න බෑනේ දුවනවා නේද? ඒ ආවේගයක්. කෑ ගහනවා, දනනොතන උයන්න බෑ. ඒ වගේ තමයි සාමාන්‍ය මනස ස්පර්ශ වුණාම අමනුෂ්‍ය බලවේගي සම්බන්ධ වෙන්නේ එක්ක ලෝභයට, ඒ කියන්නේ එක්ක රාගයට, එක්ක ද්වේෂයට, එහෙම නැත්නම් මෝහයට මිසක් කුසල් වලට නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කාලාම එහෙනම් මේක කියන්නේ මිනිස්යාගේ ඇතුලේ ද්වේෂය උපදින්නේ ඔහුට හොඳටද නරකටද කියලා ඇහුවා. එතකොට කාලාමිය උත්තර දුන්නා ස්වාමීනි මිනිස්යාගේ හිත ඇතුලේ ද්වේෂය උපදින්නේ ඔහුට නරකට කිව්වා. කාට නරකටද? ඒ තැනත්තාට. එහෙනම් ඉස්සල්ලාම ද්වේෂයේ උපන්නොත් කෙනෙකුගේ හිතේ ඉස්සල්ලා මේ නරක සිද්ධ වෙන්නේ කාටද? ඒ උපන්න කෙනාට. තමන්ගේ හිතේ ද්වේෂේ හටගත්තොත් ඉස්සල්ලාම හානිය වෙන්නේ තමාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂේ නිසා කාලාමෙන් ද්වේෂේ නිසා මිනිස්සු සතුන් මරනවා. දැන් මේ දවස්වල යනවනේ දී ඊශ්‍රායෙල් පලස්තින යුද්ධේ. මොකද්ද මේකට හේතුව? ලෝභය. පළවෙනි එක ලෝභය. මොකද්ද? භූමියට තියෙන අයිතිවාසිකම්. ඒ ලෝභය මුල් කරගෙන හටගත්තේ මොකද්ද? ද්වේෂය. එකිනෙකා කෙරෙහි වෛරය. ඒකට මුල් වෙලා තියෙන ආගමික අදහස මොකද්ද? මෝහය. ඔය තුනින් තමයි ජනයා විනාශ වෙන්නේ. මේ පළාතේ එක යුගයක් තිබුණා, මට මතකයි, හොරොවි පතානේ බස් එකක් පිපිරුවා, කැබිති කොල්ල ඇවේ පිපිරුවා. මේ පළාත් තිබුණ නැද්ද? එක කාලෙක රෑ එළි වෙනකොට ජීවිතය ගැන හිතන්න බෑ. මේ ගමනක් යනවා ආයෙ එයිද කියලා විශ්වාසයක් නෑ. මේ බත් එකක් උයනවා කන්න ලැබෙයිද කියලා එහෙම බයෙන්, සන්ත්‍රාසයෙන්, මරණ බයෙන් තැතිගත්තු යුගයක් මෙහි තිබ්බද නැද්ද? මිනිසුන්ට කුසල් වඩන්න නම් ඒක සිහි කිරීමම ප්‍රමාණවත්. මේ වගේ බීසුණු කාල පරිච්ඡේදයක් අපි ගෙවලා නේද මේ ඉන්නේ කියලා. මට හොඳට මතකයි ඒ කාලේ. ඒ කාලේ රුවන්වැලි සෑයට යාගන්න බෑ මිනිසුන්ට වඳින්න. ජයශ්‍රී මා බෝධින් වහන්සේ ළඟට යන්න බෑ. හැම තැනම බැරියර් දාලා තිබ්බ මතකද? හැම තැනම චෙක් කරනවා. බස්වල යද්දී බස්වලින් බස්සා චෙක් කරනවා. මතකද? දැන් ඉන්න අයට නම් අමතක ඇති. වැඩි දන්නේ නැවක. මතකයි නේද? ඔබ හිතන්නේ ආයෝ අනාගතය ඔය හටගන්න එකක් නැහැ කියලාද? ඒ නිසයි මේ කියන්නේ. මේ කිනිකාට ඊර්ෂ්‍යා කරගන්න එපා කියලා. ක්‍රෝධ කරගන්න එපා. වෛර කරගන්න එපා. අනිවෙන කොඩි වෙන හදි හෝනියම් කරන්න එපා. කියන්නේ ඒකයි මේ. තමන්ට තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් ඕනේ. ඒ ආරක්ෂාව සපයන්නේ බාහිර පුද්ගලෙක් නෙමෙයි. ගුණයක්. ඒ ආරක්ෂාව සපයන්නේ කවුද? ගුණයක්. ගුණ ධර්මයක්. ගුණධර්මයයි ආරස්සාව සපයන්නේ පුද්ගලික නෙමෙයි. මතක තියාගන්න දෙවියෝ ඉන්නේ ආරස්සාවට. යක්ක භූතයෝ නම් වැඩ ගත්තොත් ළඟට එනවා. උඹට මම මේව කරලා දීලා තියෙනවා, දැන් වර කියලා අඬ ගහනවා. දෙවියෝ නම් එහෙම කරන්නේ නැහැ. මොකද දෙවි කෙනෙක් වෙලා උපදින්නේ රැස් කරපු පිනකින්. යා පින විඳින්නේ. අකුසල බලවේග එහෙම නැහැ. ඒගොල්ලෝ හාමතේ ඉන්නේ. ඒගොල්ලෝ ඒවට එක එක වට අහු වෙලා සම්බන්ධ වෙනවා. එතකොට ද්වේෂ නිසා මිනිස්සු සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ, පරදාර සේවනයේ යෙදෙනවා, ඊළඟට බොරු කියනවා. මේ සියලු දේවල් ද්වේෂ නිසා කරනවා. තව අකුසල්ලෙන්ද ඔක්කොම කරනවා. අනුන් සතු දේවල් පැහැරගන්නවා.
දැන් මේ ලංකාව පිළිබඳ බොරු ඉතිහාසවල ලියන්නේ කී කෙනා මහවංශේ වැරදි කී කියා ඒ ඔක්කොම ද්වේෂයෙන් කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමයන්ගෙන් කාලාමේනි මිනිස්යාගේ සිතේ උපදින මෝහේ උපදින්නේ ඔහුට හොඳටද නරකටද කියලා මොකිටද උපදින්නේ නරකට බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි මෝහි නිසා පුද්ගලයා සතුන් මරනවා හොරකම් කරනවා දැන් සමහර ආගම්වල උගන්වනවානේ විරුද්ධ කාර්යයන්ව මැරුවාට පස්සේ ඒ හේතුවෙන් ඒගොල්ලෝ ස්වර්ගයට යනවා කියලා ඒක මොකක්ද එතකොට මෝහි මෝහි ඒ වගේ භයානක විදිහට මෝහාදී අකුසල් මිනිස්සු රැස් කර ගන්නවා භයානක විදිහට මෝහි එතකොට සොරකම් කරනවා වැරදි කාම සේවනය කරනවා බොරු කියනවා පලි ගන්නවා ඊර්ෂ්‍යා කරනවා අමනුෂ්‍ය බන්ධන කරනවා වින බන්ධන කරනවා හිතන්නේ මේවා Tamanට කැරකිලා එනවා කියලා ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමයන්ගෙන් කාලාමේනි ඔය කියාපු ලෝභය දේශය මෝහය අකුසල්ද කුසල්ද කියලා අහනවා මොනවද ඒවා අකුසල් අකුසල් කියලා කියන්නේ පුද්ගලයාගේ සම්පූර්ණයෙන්ම පිරිහීමට පුද්ගලයාගේ විනාශයට අයහපතට හේතු වෙන දේ පුද්ගලයාගේ විනාශයට හේතු වෙන දේ දැන් එතකොට ඔබ හිතන්න ඒ කියාපු ලෝභ ද්වේෂ මෝහ කියන තුන අපේ හිතවල තියෙනවද නැද්ද අපේ හිතවල තියෙන මේ ලෝභ දෝෂ මෝහ අපිට හිතසුව පිණිසද මේ අපේ හිතේ තියෙන්නේ අපේ විනාශය පිණිසද ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා තව කොටසක් තියෙනවා අපේ හිතේ ඒ මොකද්ද කුසල් කුසල් මුල් තියෙනවා මොනවද අලෝභය අද්වේෂය අමෝහය මේවට කියන්නේ කුසල් මුල් ලෝභ දෝෂ මොහ කියන එකට මොකද්ද කියන්නේ අකුසල් මුල් කියන්නේ මුලක් තිබ්බොත් තමයි පැලවෙන්නේ ඒ මුලෙන් තමයි පැලේ එන්නේ එතකොට කුසල් මුල් තිබ්බොත් තමයි කුසල් එන්නේ කුසල් මතු කළා ගන්න පුළුවන් අකුසල් මුල් තිබ්බොත් අකුසල් මතු වෙලා එනවා එහෙමයි වෙන්නේ ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේට නොයේ කරදර හිංසා පීඩා කරපු බුදුරජාණන් වහන්සේගෙම පැවිද්ද ලබාපු කෙනෙක් හිටියා කවුද දේවදත්ත නිරේගියානේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේවදත්ත ගැන භික්ෂුන්ට කරුණ කිව්වා කියලා කියනවා මහණෙනි දේවදත්ත බේර ගැනීමට තරම් මං වෙන කිසිම කෙනෙක් කෙරෙහි එච්චර හිත යොදලා නැහැ කිව්වා දේවදත්ත බේර ගන්න තරම් වෙන කෙනෙක් ගැන එච්චර හිත යොදලා නැහැ කිව්වා මෙයාව පොඩි තැනකින් හරි අල්ලලා ඔසවන්න ඇතනම් කියලා බැලුවා කිව්වා උපමාවක් වදාලා කියන මහණෙනි බැසිකිලි වලකට මිනිසෙක් වැටුණා. අසූචි ගා ගන්න අකමැති කෙනෙක් ඉන්නවා. හැබැයි අර වැටිච්ච මිනිසයා කෙරේ බොහොම අනුකම්පයි. එතකොට එයා අර බැසිකිලි වටේ ඇවිදිනවා මේ මිනිසයාගේ මවිල් ගහක ප්‍රමාණය අසූචි නොගෑවුණු තැනක් හොයන්න. මොකද අසූචි ස්පර්ශ කරගන්න කැමති නැති කෙනෙක් තමයි එළියේ ඉන්නේ. එතකොට අසූචි නොගෑවුණු මවිල් ගහක තරමේ තැනක් හොයන්න වටේ කැරිකි කැරිකි බලනවා ඔහුගේ එක මවිල් ගහක් නැහැ අසූචි ගෑවිච්ච නැති අන්න ඒ වගේ මහණෙනි මම දේවදත්තගේ කුසල් මුල් හෙව්වා මොනවාද කුසල් මුල් අලෝභ
අද්වේෂ අමෝහ මේ කුසල් මුල් තියෙනවාද මොහුගේ ජීවිතයේ මේ භයානක ඉරණමෙන් ගොඩ ගැනීමට මහණෙනි මට දකින්න ලැබුණේ කියනවා එහෙනම් දේවදත්තගේ ජීවිතයේ අවසාන වෙද්දී මොනවද නැතිවලා තියෙන්නේ लोभ दोष मोह अकुशल मूल कोई तरम बलवत्तुनाद कियन्नी अलोभ दोष अमोह किन कुशल मूल नेत्तरम नेति वेला दंग उन्न अपि वासय करनवानी अपिट लोभ दोष मोह किन अकुशल मूल नेद्द लोभयेन करन्ने ऐलेनवा द्वेषयेन करन्ने गैटेनवा मोहयेन करन्ने रैवटेनवा ඊළඟට අපි අපේ තුල නැද්ද කුසල් මුල් අලෝභය කුසල් මූලයක් කුසල මූලයක් ඒ කියන්නේ අපිට අපි සතු දේවල් අපිට අතහරින්න පුළුවන් ලෝභ නොකොට ඉන්න පුළුවන් අපේ දේවල් වලට පවා අපිට ලෝභ නොකොට ඉන්න පුළුවන් අපිට හැකියාව අපේ ඇතුලේ තියෙනවා දැන් යම් කිසි කෙනෙක් විදර්ශනා වඩනවා කියමු. විදර්ශනා වඩලා ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් වැඩුවොත් එයාට ඒ කෙරෙහි තියෙන ලෝභය දුරු වෙනවා. එතකොට එයාට මේ තමන්ගේම ජීවිතය කෙරෙහි ලෝභසිතකින් තොරව වාසය කරන්න පුළුවන් නේද? එතකොට මේ තමන්ගේම තියෙන අලෝභ හැකියාව නේ දිනු කරන්නේ. තමන්ගේ හිතේ තියෙන අලෝභ හැකියාව තමන්ගේ හිතේ තියෙන්න පුළුවන් තව මූලයක් ද්වේෂ නොකරන බව මොකක්ද ඒකට කියන්නේ අද්වේෂය අද්වේෂය කියන්නේ මොකක්ද තරහ නැති බව නොගැටෙන බව මේක අපේ හිතවල නැද්ද එහෙනම් අපේ හිතේ අකුසල් මුලුත් තියෙනවා කුසල් මුලුත් තියෙනවා කුසල් මුල් තමයි අලෝභය අද්වේෂය නොරැවටෙන බව අමෝහය කියලා කියන්නේ නොරැවටෙන බව මේ රැවටෙන්නේ නැති බවක් මේ හිතේ තියෙනවා එහෙම තියෙද්දී මේ රැවටෙන්නේ රැවටෙන්නේ නැති ගතියක් මේ හිතේ තියෙනවා ඒක ඒ නොරැවටෙන බව කියන්නේ මොකද්ද නුවණ නොරැවටෙන බව කියන්නේ නුවණ මුලා නොවෙන බව කියන්නේ නුවණ. එතකොට මේ නුවණ ලෝභ ද්වේෂ මෝහ නැතිකම බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාලාමේනි අලෝභයේ හටගන්නේ පුද්ගලයාට හොඳටද නරකටද කියලා ඇහුවා. මොකේදද? ලෝභ නැතිකම හටගන්නේ හොඳටද නරකටද? හොඳට. කියන කාලාමේනි මිනිස්යාගේ ලෝභේ නැතිකම නිසා ඕ සතුන් මරන්නේ නැහැ කියන. සොරකම් කරන්නේ නැහැ කියන. වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ කියන. බොරු කියන්නේ නැහැ කියන. අනිත් අකුසල් කරන්නේ නැහැ කියන. දැන් අපි කල්පනා කරලා බලමු. ඔබ දන්නව නේද මහා කස්සප මහ රහතන් වහන්සේ. ඒ මහා කස්සප මහ රහතන් වහන්සේගේ ගිහි කාලේ පිප්පලී මානවක එතන පිප්පලි මානවක බ්‍රාහ්මණ තරුණේ බුදුරජාණන් වහන්සේට කිට්ටුවෙන් යන රූපයක් තිබ්බා. ඒ වගේම රන්වන් පාට කෙනෙක්. මහා ධනස්කන්ධයක් තිබ්බා. හැබැයි විවාහ ජීවිතයට කැමති නැහැ. දෙමාපියෝ මොකද එයාට බල කළේ? විවාහයක් කරගන්නම කියලා කිව්වා. බැරිම තැන මේ පිප්පලි මානවක මොකද කළේ? රත්තරින් රූපයක් හැදුවා. අදලක මේ જાතිය කෙනෙක් හම්බුනොත් නම් සල්කා බලන්නම් කියලා. ඊට පස්සේ දෙමව්පිය කිව්වා මේ අපේ පුතා පින්වන්තී මේ જાතිය ගෑන් ළමෙක් ඉන්න පුළුවන්. කියලා යනකොට සාගල නුවර මේ විදියම කෙනෙක් ඉන්නවා. Taman සමග සංසාරේ පෙරුම් පුරාගෙන ආපු කෙනා බද්දා කාපිලානි
ඒත් බ්‍රාහ්මණ පවුලක ඔන්න කුලේ ගැලපුණ වංශවත් ධනයක් තියෙනවා ඊට පස්සේ පිප්පලි මානක කල්පනා කළා යකඩ මම මේ පටන් ගත්තේ මේකෙන් මගාරින්ටයි නමුත් මේකටම අහු වුණා නෝවැ අම්මට කිව්වා අම්මා එක පාට බෑ මට ඒ ළමයාත් එක්ක කතා කරන්න ඕන කියලා ඊට පස්සේ ඕන්න කතා කරන්න දවසක් ලෑස්ති කරලා දුන්නා එතකොට පිප්පලි මානවක දැකපු ගමන් බද්දා කාපිලාන කිව්වා අයියා මම විවාහයට කැමති කෙනෙක් නෙමෙයි කිව්වා එතකොට පිප්පලි මානවක කිව්වා නගා මාත් කැමති නෑ කිව්වා බලන්නකෝ දෙන්නගේ තියෙන ගුණවන්තකමට මොන ගෙහිච්ච විදිය මොනගෙන්න විදිය මට මේ ළඟදී අම්මෙක් ලියුමක් කියවලා තිබ්බා අනේ ස්වාමීනි මම මොලා වෙලා වයස 15 දී මිනිහෙක් එක පැනලා ගියා මම හිතුවේ පැනලා යද්දී මේක දෙවියෙක් කියලා බැලිලා යකෙක් කියලා ඒ අම්මට දැන් අවුරුදු 78ක් ඒ අම්මා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ වෛරී මම නැති කරගත්ත මේ මිනිහා ගැන මට ධර්මයේ හම්බෙච්ච නිසා කියලා මට හරි සතුටුයි තුනයි අම්ම ධර්මය ඇල්ලුවා නැත්තම් වෛර බදිනවනේ මේක මුලා වෙලා මං කෙල්ල කාලේ මාව උසන් ගියා මට වද දුන්නා තොට කොහොම හරි මේ කරපු දේ කියලා අර හිත ඇතුලෙන් තියෙන්න පුළුවන් නේද ඒ අම්මා එක අයින් කරගෙන ඒ මොකද්ද අම්මගේ වැඩුනේ කුසල් ඒ හිතේ තිබිච්ච අද්වේෂණය නැමැති කුසල නේද ඒ උපද්වා ගත්තේ ඒ කුසලේ දියුණු කළේ ධර්මෙන් කළේ දැන් මෙතනදී බද්දා කාපිලාණ කිව්වනේ අර විදියට අයියා මං කැමති නෑ විවාහයකට කියලා එතකොට පිප්පලි මානක මොකද කිව්වේ නගා මාත් කැමති නෑ කිව්වා ඊට පස්සේ කියනනම් අපි විවාහ වෙමු එතකොට අපි දෙන්නම බේරෙනවා අපි විවාහ වෙලා බ්‍රහ්මචාරී වෙමු කිව්වා දැන් බලන්නකෝ මේ රූප ස්වභාවේ දුටු දුටුවන් වාසඟ වෙන සුළුයි බද්දා කාපිලාණිගේ රූපේ මනුස්ස ස්වභාවේ ඉක්මවා ගින් දිව්‍ය ස්වභාවයට නොපැමිණ එච්චර අලංකාර රූපෙ තිබුණා කවුද මේ පිප්පලි මානවක ඒ කෙරෙහි රාගසිතක් උපදවා ගන්නේ නැහැ පිප්පලි මානවක දුටු දුටුවන් වසඟ වන අනන්ත රූප ස්වභාවයෙන් යුක්තයි වසඟ වෙන්නේ මොකද්ද මේ දමනේ මෝහයේ අඩුකම මෝහයේ අඩුකම මුලාව අඩුකම නේද සාමාන්‍ය ගෙවල් වල ගොඩාක් ගෙවල් වල තියෙන වැඩිපුර විවාහ ජීවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්නේ සැකේ නේද සැකේ නේද තියෙන්නේ ඇයි නෝනා හැමතිස්සෙම මහත්ය දිහා වපරයෙන් බලාගෙන ඉන්නවා මේක කාට හරි ඇහැක් ගහයිද නැන්ද එහෙම කොහේ හරි ගමනක් ගියත් බලාගෙන ඉන්නවා කායි එක්කද කතා කරන්නේ මොකද්ද මේ පණිවිඩේ බලාගෙන ඉන්නවා මහත්ය බලාගෙන ඉන්න නෝනා දිහා නැන්ද එහෙම රාගයෙන් උපන්න විකෘතියක් එතකොට මේ විකෘතියකින් ඉන්නකොට මේගොල්ලන්ට සැපක් තියෙනවද සැකයක් එක්ක තියෙන්නේ සඳු සරුවල් නෙමෙයිද සඳු සරුවල් සැපක් නැහැ ඊර්ෂ්‍යාව මේව නේද තියෙන්නේ මේ ඔක්කොම අකුසල් මොල් වලින් උපන්න දේවල් දැන් බලන්න අර පින්වන්ත දෙන්නා බද්දා කාපිලානි පෙප්පලි මානෝ ඊට පස්සේ මේගොල්ලන්ට විවාහය කරලා දුන්නා ඒගොල්ලෝ එක යහනී සැතපුණා 15 අවුරුද්දක් විවාහ වෙච්ච දවසේ පෙප්පලි මානවකයාගේ කරි මල් මාලයක් දැම්මා පෙප්පලි මානවකගේ මල් මාලිය අරගෙන ගිහිල්ලා යහනී මැද්දින් තිබ්බා තියලා බද්දා කාපිලානිට කියනවා සොඳුරි ඔයා රාගේ පැද්දෙව්වොත් ඔය පැත්තේ මල් මාල ඔය පැත්ත පර වෙනවා මම ඊ පැද්දෙව්වොත් මේ පැත්ත පර වෙනවා
ආශ්චර්යයි අවුරුදු 15ක් මල් මාලේ පර වුණේ නැහැ මේ ඇතුලේ කුසල් මෙච්චර බලවත්ද මෙච්චර බලවත් කරන්න පුළුවන් කුසල් නේද අපි කිසි ප්‍රයෝජනයක් නොගෙන අතාරින්නේ දැන් බලන්න මේ කුසල් ධර්ම උපදවා ගත්තාම ඒ කුසල ධර්මයන්ගෙන් මොනතරම් ආශ්චර්ය දේවල් වෙලාද මේ කාලේ මිනිසුන්ට හීනෙන්වත් හිතා ගන්න පුළුවන් දේවල්ද මේ බෑනේ කොච්චර සීයෙන් සතිපෙන්නේ නැද්ද කොච්චර සීයෙන් ඉන්නේ නැද්ද ඒකනේ වේගෙන් ධර්මය අවබෝධ කළේ එහෙමනම් ඒ බුද්ධ කාලේ මිනිසුන්ගේ තිබුණු විශේෂත්වය මොකද්ද? වහා යෝනිසෝ මානසිකාරී උපදින බව. යෝනිසෝ මානසිකාරී සම්බන්ධ කුසල් එක්ක. දැන් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කියපු කතාව. අඟුලිමාලට මොකද්ද කිව්වේ? ඔව් මම නැවතිලා ඉන්නේ ඔහි නවතින්ද සරල දෙයක් නේ ඒක කියපු ගමන් ඒක ස්පර්ශෝණිය මොකේට දඟුලි මාලගේ යෝනිසෝ මානසිකාරේ හරහ කුසල් වලට ස්පර්ශු නම් විතරයි අර අකුසලේ බලපරාක්‍රමේ නැතුව ගියා ඒ සැනින්ම මොකද වුනේ ධර්මේ වැටුණා ඒ සැනින්ම මොකද වුනේ තමන් ඉන්න විදිය තමන්ට වැටහුණා. ඇඟිලි මහලේ ගලෝලා කන්දෙන් පහලට දැම්මා. ආයුධ කන්දෙන් පහලට දැම්මා. දාලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මැද වැටිලා කිව්වා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ වනාන්තරයට ඔබ වහන්සේ වැඩි මං වෙනුවෙන්මයි. බලන්නේ කුසල් මතු කරන හැකියාව බුදුරජාණන් වහන්සේට තිබිච්ච. ඒ කුසල් මතු කරන හැකියාව ඊළඟට තියෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට. පුද්ගලිකුට නෑ. මේක හොඳට මතක තියාගන්න මං කියාපු එක. මිනිස්සුකගේ කුසල් මතු කරන හැකියාව පුද්ගලිකුට නෑ. ඒ කියන්නේ පුද්ගලිකුට තවත් පුද්ගලෙක් මාර්ගඵලවලට පත් කරවන්න බෑ. තවත් පුද්ගලිකුට මඟඵල දෙන්න බෑ. තවත් පුද්ගලිකුගේ කුසල් උපදවන්න බෑ. ඒක කරන්න පුළුවන් කාටද? ධර්මයට. තමන්ට නෙමෙයි. ඒක කරන්න පුළුවන් කාටද? ධර්මයටයි. තමන්ට කරන්න බෑ. තමන්ට කරන්න පුළුවන් නම් ඇයි අපි මෙච්චර මේ එකතන කෙටි කෙටි ඉන්නේ කරගන්න ඉපෑ අපි එහෙනම්. කරගන්න බෑ. ඇයි තමන්ට කරගන්න බැරි? තමා කියලා කෙනෙක් නැහැ. අපි තමා කියලා පුද්ගලෙක් හිතාගෙන ඉන්නවනේ. අපි මම කියලා පුද්ගලෙක් හිතාගෙන ඉන්නවනේ. දැන් අපි මම කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද කියන්නේ? මේ ඇස් දෙක මගේ කියලා අපි හිතාගෙන ඉන්නවා. ඊළඟට කන් දෙකත් මගේ කියලා හිතාගෙන ඉන්නවා. නාසයත් මගේ කියලා හිතාගෙන ඉන්නවා. දිවත් මගේ කියලා හිතාගෙන ඉන්නවා. ශරීරයත් මගේ කියලා හිතාගෙන ඉන්නවා. මනසත් මගේ. දැන් මේ වගේ හිතාගෙන හිටපු අතීතේ නැද්ද? හිටියානේ කොයි ගොල්ලෝ? අතීතේ හිටපු මිනිස්සුන්ට මොකද උනේ? ඇස් පේන මිනිස්සු කාලය ගිය ඇවෑමෙන් ඇස් දෙක නොපෙනී යනවා. වයසට යද්දී කන් නොවැසී යනවා. ගඳ සුවඳ නොදැනී යනවා. දිවේ රස නොදෙනී යනවා. ඊළඟට ශරීරේ වාරු නැති වෙනවා. ඇඟපත හිරි වැටෙනවා. ඉතින් මගේ නම් තමා නම් තමන්ට පුළුවන් වෙන්න ඕනේ මේක එහෙම වෙන්නේ නැති වෙන්න තියාගන්නේ. පුළුවන්ද? ඒක බෑනි කරන්න. ලෝභය තමාගේ නම් මගේ හිතේ නැවත ලෝභය හටගන්න එපා කියලා පුළුවන් වෙන්නේ නැහැ. ද්වේෂය තමාගේ නම් මගේ හිතේ මම නැවත ද්වේෂයක් උපද්දවන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා පුළුවන් වෙන්නේ නැහැ. බෑ කරන්න.
මගේ හිතේ රැවටීමක් හට ගන්න එපා කියලා පුළුවන් ඉන්නේ බෑ බෑ කරන්න. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ සිල්පද. එතකොට සිල්පදේට ගෞරවයට තමයි ඒක නොකර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය සංවරය ගැන ඉන්ද්‍රිය සංවර කරලා තියෙන්නේ ඉන්ද්‍රිය සංවරයේ ශික්ෂාපද මේ ඔක්කොම තියෙන්නේ මේ ලෝභ දෝෂ මෝහ මුල් කරගෙන ඇති වෙන හානිය වළක්වන්න. ජීවිතයේ ඇති වෙනුනේ හානිය. මේ හානිය වළක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සීල්පද පනවලා තියෙන්නේ. හානිය වළක්වන එක තමයි සීලෙන් කරන්නේ. අයි හානි වළක්වද්දී තමන්ගේ හිතට සෑලුවක් එනවා. පහසුවක් එනවා. ඊට පස්සේ කුසල් පක්ෂේ වඩන්න පුළුවන්. එතකොට දැන් හානිය වෙන්නේ කොමක් කරාද අපි කිව්වනේ. ඕනේ දැන් ඇහෙන් අපි රූපයක් දැක්කහම රාගේ දේශය ආදී හටගන්න අකුසල් නම් ඒක හිතට පිවිසෙන්නේ කුමක් හරහාද? අයෝනිසෝ මනසිකාරේ හරහා. ඉතින් අයෝනිසෝ මනසිකාරෙන් තමයි හිතට සම්පූර්ණ අකුසල් වලට සම්බන්ධ වෙන්නේ. අකුසල් වලට සම්බන්ධ වෙච්ච ගමන් අපි කියමු ඔන්න පටිගාර වුණක් තරහා යන තාවකෙන් සතුරෙක්ව දැක්කා. ඒක කවුරු හරි කෙනෙක් කොහලප ගෙදර බනුසයාවට බයින ඔබට. එතකොට ඔන්න ඔබට කන්නට සද්ද ඇහෙනවා. ඇහෙනකොට කේන්ති හට ගන්නවා. කේන්ති හටගත්තා කියන්නේ මොකද්ද? ආපු ශබ්දය ස්පර්ශ වුණා ද්වේෂ මූලයත් එක්ක. ස්පර්ශ වෙලා කේන්ති හටගත්තා කියන්නේ ඒක ප්‍රතිඵලයි. ඒ ඔක්කොම කරන්නේ අයෝනිසෝ මානසිකාරය ඇසපිහෙලන මොහොතෙන් කරනවා. ඇසපිහෙලනවට වඩා වේගෙන් රාගය හටගන්නවා. හටගන්නවද නැද්ද? ඇසපිහෙලනවට වඩා වේගෙන්. ඇසපිහෙලනවට වඩා වේගෙන් ද්වේෂය හටගන්නවා. මෝහය හටගන්නවා. දැන් අපි කිව්වෙ අපි යන ගමන් පාරේ වුණ කොයි හරි කෑමක් හදනවා දැක්කා. ඇහැට රූපේ දැක්කේ. දුටු පමණින් කටට කෙලෙනවා කියමු. කොච්චර එකක් වෙලාද? ඒ මොහ ඇසපිහෙලන මොහොතට. අපි කිම මුකුත් දැක්කේ නෑ. අපි කාපු කෑමක් සිහි කරනවා. ආසදයක් කටට කෙලිනවද නැද්ද? සිතෙන් මෙනෙහි කරන සැනින් මේ මුළු ශරීරයම ඒක දැනිලා ප්‍රතිචාරයක් දක්වනවා. එතකොට බලන්න මේ අකුසල් එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එකතු වෙලා ඉන්නේ. ඒකයි මේකෙන් ඈතර වෙන්න අමාරු. ඇත්ත වශයෙන්ම පින්වත්නි අපිට මේ ජීවිත ගැටලුවට සම්පූර්ණම විසඳුම තියෙන්නේ සෝතාපන්න වෙන්න පුළුවන් වෙච්ච දවසල තමයි. එතකම්ම මේකට උත්තරයක් නැහැ. එතකම්ම මේ ජීවිතයේ කිසියම් ආකාරයක ස්ථිර විසඳුමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැන් උන්වහන්සේ මේක හොයාගත්තේ මේ අකුසල් මුල් තුනක් තියෙනවාය. උන්වහන්සේ හරියටම හොයාගත්තා. මුල් හතරක් නැහැ. මුල් දෙකකුත් නෙමෙයි. මුල් කීයද තියෙන්නේ? අකුසල් මුල් තුනක්. මොනවද? ලෝභය, දේශය. බලන්න බුදු නුවණින් මේ ඇතුලේ අර්බුදේ දැක්කනි. දැකලා උත්තරෙත් දැක්කනි. ඊර්වසි බුදුරජාණන් වහන්සේ දැක්කා කුසල් මුල් තුනක් තියෙනවා ඇතුලේ. මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ගිහි වේවා පැවිදි වේවා කෙනෙකුට පුළුවන් වුණොත් අර අකුසල් තුන මොනවද? අකුසල් තුන ලෝභ ද්වේෂ මෝහ ලියලා එන්න නොදී අකුසල් තුන ලියලා ආවම තමයි අකුසල් කෙරෙන්නේ. කයින් කෙරෙනවා, වචනෙන් කෙරෙනවා, සිතෙන් කෙරෙනවා. ඒ අකුසල් තුනෙන් තමයි ඔක්කොම සම්පාදනය කරලා දෙන්නේ. එතකොට ඒක පාලනය කරලා කෙනෙකුට පුළුවන් වුණ කුසල් බලයේ දිනු කරගන්න. අලෝභ, ඊළඟට අද්වේෂ. ද්වේෂ අද්වේෂ කිවි ඔව් දේශේ නැතිකම, හිංසා නොකරන බව, වෛර නොකරන බව, ක්‍රෝධ නොකරන බව,
මේව කරන්න කොහොමද දැන් අපි ගත්තොත් දැන් ඕගොල්ලන්ට මොනව හරි එක එක්කෙනා කරපු කියාපු දේවල් ඇතිනේ හිතරි දෙන්න එව්වා මතක් වෙනකොට මොකද වෙන්නේ දැන් ඕගොල්ලන්ට නැද්ද කවුරුත් එක එක හිතරි දෙන කරපුවා කියපුවා ඒව මතක් වෙනකොට මොකද වෙන්නේ හිතේ ආවේගයක් හට ගන්නවද නැද්ද හිතට වේගයක් එනවද නැද්ද අන්න අකුසලේ අකුසලේ ස්වභාවය තමයි හිතට වේගයක් දීම ඒක එස්පීඑල් හෙළන මොහොත මානසිකාර කළොත් වෙනවා මේක වළක්වගෙන අපි හිත රැක ගන්න ඕනේ එතකොට මොකද්ද කරන්න ඕනේ වේගෙන් මැනෙහි කරන්න ඕනේ සැනින්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා එක මොහොතක මේ හිඩසක් තියන්න නැතුව වේගෙන් මැනෙහි කරගන්න ඕනේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා එහෙම මැනෙහි කරනකොට මොකද වෙන්නේ අර දේශයේ ඇවිස්සෙන වේගෙ සංසිඳෙනවා ඒ වේගෙ සංසිඳෙනවා අපි ගම්මු කෙනෙකුට ඇති වෙන පුළුවන් මේ ඉඩකඩම් ගැන වාතපිටි ගැන දීපල ගැන ලෝභයක් මේ මගේ දේවල් අපේ පරම්පරාවෙන් හම්බෙච්ච දේවල් මම මෙහෙම බොහොම දුකසේ මම රට ගිහිල්ලා කියා බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන ඇවිල්ලා හදාපු දේවල් කිය කිය හිතේ එන්න පුළුවන් එතකොට මොකක්ද ඇති වෙන්න ඕනේ ඒක අච්චර වේගෙන් නෙමෙයි කරන්න ඕනේ ඒක කරන්න ඕනේ සංස්කාරයන්ගේ අනිත්‍ය බලන්න ඕනේ දැන් නිකන් හිතන්නේ මේ වගේ පළාත්වල ඉන්නේ අනුරාධපුරයේට යන අයට පේනවා ඇති මහා රාජධානියක් පස් වලට යට වෙලා ගල්කණු විතරක් හොල්මන් වගේ පේනවා හිටගෙන හොල්මන් හිටගෙන ඉන්නවා වගේ ගල්කණු තියෙනවා ඒ ගල්කණු මුල් කරගෙන හදාපු ප්‍රාසාද මහා පොළොවට පස් වෙලා මේ වගේ මහා ප්‍රාසාද මහා පොළොවට පස් වුණා නම් සීමා බෝධියේ ඉඳලා රුවන්වැලි මහා සෑයට යද්දී රුවන්වැලි සෑය ඉඳලා සීමා බෝධියට යද්දී තමන්ගේ මේ තමන්ට දකින්න ලැබෙනවා ගල්කණු ලෝහා මහා ප්‍රාසාදේ දුටුගැමුණු මහරජ්ජුරු ලෝහා මහා ප්‍රාසාදේ හැදුවේ කොහොමද රහතන් වහන්සේලා අටනමක් පිටත් කළා දිව්‍ය ලෝකෙට එතකොට ඒ රහතන් වහන්සේලා ආඩනම දිව්‍ය ලෝකෙට ගිහිල්ලා බරණී කියන දෙව්දුවගේ දිව්‍ය විමානයේ බලලා ඒ දිව්‍ය විමානයේ ප්ලෑන් එක සලු පොටක ඇඳගෙන ආවා. ඇවිල්ලා දුටුගැමුණු රජුට දුන්නා රජතුමනි මේ බරණී කියන දෙවඟනගේ දිව්‍ය විමානයේ නවමහල් ප්‍රාසාදේ එතකොට දුටුගම් රජුරුව මොකද කිව්වේ? "ෂා බොහොමගේ අපි මේක කරමු" කිව්ව සංඝයාට පොයේගේ. හැදුවා. දැන් හොල්මන් වගේ ගල් කණු ටිකක් තියෙනවා. එතකොට ඕකේ අයිතිවාසිකම් කියාපු අය. මේක මේ අපේ පරපුරේ එකක්. අපි මෙහෙම මෙහෙම ආරසා කරගෙන ආවා කියලා අයිතිවාසිකම් කියාගෙන හිටපු පිරිස අයිතිවාසිකම් කියාගෙන හිටපු පිරිස කොහේ ඇද්ද? එක්ක බාහිර වෙලා ඇති. එහෙම නැත්තම් ඒ වෙනුවෙන් සටන් කරපු අය එක්ක යක්ෂාත්මය ඇති. දැන් දුටුගැමුණු රජතුමා බොහොම ශ්‍රද්ධාවෙන් කළේ මේ කීතලා අපි ප්‍රතිපත්ති පූජාවෙන් කුසල් වඩන්න ඕනේ කියපු අය මහරක පල් ලබන්න ඇති. එතකොට ඒ කිනාට ලෝභ මූලිකව බැලුවා නම් එතන හිර වෙනවා. අලෝභයෙන් බැලුවා නම් එතන නිදහස් වෙනවා. ද්වේෂයෙන් බැලුවා නම් එතන හිර වෙනවා. අද්වේෂයෙන් බැලුවා නම් හිරෙන් නිදහස් වෙනවා. මෝහයෙන් බැලුවා නම් එතන හිර වෙනවා. නුවණින් බැලුවා නම් ලිහෙනවා. එතකොට මේ අපි මානසිකාර කරන රටාවෙන් තමයි අපිට යහපත වෙන්නේ. ඒව නැත්තම් අයහපත වෙන්නේ අපි සම්පූර්ණයෙන්ම මේක තියෙන්නේ මානසිකාර කරන රටාවේ
මේකට ඔබට තියෙනවා ක්‍රමයක් පුළුවන් නම් ඔබ ඔබ හිතන්නේ ඔබේ ජීවිතේ තියෙන කාලේ කොච්චරද කියලා අපි දන්නේ නැහනේ ජීවිතේ කාලේ කොච්චරද කියලා අපි දන්නේ නැහැ ජීවත් වෙන්න තියෙන්නේ ඒ නිසා හොඳම දේ තමයි මේ කාලේ සලසුම් කිරීම කාලේ සලසුම් කරන දේ තමයි ඔබට හැමතිස්සම හම්බ වෙනවනේ යමක් කරන්න කාලේ දැන් ඔබ නිදා ගන්නවා නිදාගත්තට පස්සේ කාලේ බුදුරජාන් වහන්සේ වදාළේ ඒක ඒ කාලෙට කියන්නේ ජීවිතේ වඳ කාලේ කියලා. නිදා ගන්න කාලෙට මොකද්ද කියන්නේ? වඳ කාලේ. වඳ වැහැලා. ඒකේ මුකුත් උපද්දවන්න බෑ. ඒකයි නිදාගත්ත කාලේ වඳ කාලේ කියන්නේ. ඇහැරගෙන ඉන්න කාලේ තියෙනවනේ. ඇහැරගෙන ඉන්න කාලේ තමයි කාලේ. ඒ කාලය තුල ඔබ අවධානය යොමු කරගෙන ඉන්න දැන් මේ කියාපු දේවල් 6 ගැන ලෝභ දෝෂ මොහ කියන තුනයි අලෝභ අද්වේෂ අමෝහ කියලා තුනයි මේකේ ලෝභ දෝෂ මොහ කියන තුන මොන පැත්තටද ඇති හානි කර පැත්තට අකුසල් නැතුව අපි කියමු ඒක අපේ විනාශයට හේතු වෙන දේවල් කියලා එතකොට අලෝභ දෝෂ මොහ තුන කුසල් පැත්තේ වෙනතන් හිතමු අපි යහපත සලසන දේවල් කියලා. මේ දෙපාර්ශවයක්ම තමන්ගේ හිතේ තියෙන බව ඉස්ලාම් කරන්න ඕනේ කියලා අඳුන ගන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ඉස්ලාම් කරන්න ඕනේ අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ඊට පස්සේ තමන් කටයුතු කරන ගමන් තමන්ගේ අතීතය මතක් කරගන්න. හිතන්න මට අතීතයේ වැරදුනා නම් සිටින් මට අතීතයේ වැරදුනා නම් වචනෙන් මට අතීතයේ වැරදුනා නම් ක්‍රියාවෙන් එක්ක ලෝභි මුල් වෙලා එහෙම නැත්නම් ද්වේෂි මුල් වෙලා එහෙම නැත්නම් මුලා වෙලා හොඳට බලන්න දැන් මේ මොහොතේ කල්පනා කරලා බලන්න තමන්ගේ අතීතයේ තමන්ට පසුතැවෙන්න යමක් වුණා නම් තමන්ට පසුතැවෙන්න යම් කිසි දෙයක් දායාද කළා නම් එක්කෝ එතන තියෙනවා ලෝභයෙන් හටගත්තු දෙයක්. එහෙම නැත්නම් තියෙනවා ද්වේෂයෙන් හටගත්තු දෙයක්. එහෙම නැත්නම් මේ තුනෙන් තොර මොකක් තියෙනවද කියලා බලන්න පසුතැවෙන දෙයක්. හොඳට බලන්න කල්පනා කරලා මේ තුනෙන් තොරව මොකද මේ තුنينම කරන්නේ ප්‍රමාදේ. පුද්ගලයාව යහපතට ප්‍රමාද කරනවා මේ තුنينම. දැන් හොඳට බලන්න ආපස්සට කල්පනා කරලා තමන්ගේ ජීවිතේ තමන්නේ දන්නේ තමන්ගේ ජීවිතේ සාක්ෂිකාරයා තමාමයි. මේ ලෝකේ කිසි කෙනෙක් නොදන්න දේවල් තමන්ගේ ජීවිතේ ගැන කවුද දන්නේ? තමා දන්නේ. හොඳට අවංකව වෙලා බැලුවොත් එහෙම තමන්ගේ ජීවිතේ පසුතැවෙන්න තමන්ගේ ජීවිතේ වැරදිච්ච තමන්ගේ ජීවිතේ මුලා වෙච්ච කලබල වෙච්ච දේවල් ඒ ඔක්කොම ගත්තොත් ඒකේ තියෙනවා මූලයක් මූල බීජයක් තියෙනවා මුලක් එක්ක ලෝභේ එහෙම නැත්තම් ද්වේෂේ එහෙම නැත්තම් එතකොට හිතන්න මාව අතීතයේ මෙනෙහි කරද්දි මට වැරදිච්ච දේවල් මංගත් වැරදි තීරණ කටින් කියපු වැරදි වචන කයින් කරපු දේවල් මේ ඔක්කොගෙම මට ලබා දෙන්නේ පසුතැවිල්ලක් නැහැ මට ලබා දෙන්නේ හිතට අසහනයක් නැන් මේ ලෝභ දේශ මොහ අනාගතෙත් මට මේක කරයි නේද කරයිද නැද්ද අනාගතෙත් ඒක කරනවා එහෙනම් ලෝභ දේශ මොහ කියන්නේ අතීතයේ අහිත පිණිස පවතින එක් පැවතුන එකක් වර්තමානයේත් අහිත පිණිස පවතින එකක් අනාගතෙත් අහිත පිණිස පවතින එකක් ඊට පස්සේ හිතන්න මේ ලෝභ දේශ මොහ නැමැති අකුසල මූලයෙන් අකුසල් උපදිනවා මේකට අයෝනිසූ මානසිකාරයේ මුල්විලා ප්‍රමාදීටපත් වෙලා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දුටු බව කොයිතරම් ආශ්චර්යයක්ද
ඒ අකුසල් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එක කොයිතරම් ආශ්චර්යයක්ද මොකද හේතුව මේ අකුසල් වුණාට පස්සේ මේ හිතේ ලෝභ ද්වේෂ මොහ මුල් කරගෙන අනේක අකුසල් හට ගන්නවා අනේක අකුසල් හට ගන්නවා මේ අකුසල් වල තියෙන භයානක එකක් ඒකට කියනවා ආශ්‍රව කියලා ඔබ අහලා තියෙනවද ආශ්‍රව ආශ්‍රව කියලා කියන්නේ මේ හිත ඇතුලේ තියෙන යම්කිසි අපිට අප්‍රකටව තියෙන අභ්‍යන්තරේ හැදෙන යම්කිසි දෙයක් අයහපත පිණිස පවතින ආශ්‍රවයන්ගෙන් කරන්නේ මොනවද බුදුරජාණන් වහන්සේ වදාලා අතිබික්කවේ දේවලෝක ගාමිනිය ආශ්‍රව මහණෙනි ආශ්‍රව තියෙනවා ඒ ආශ්‍රව වලින් පුද්ගලයාව දෙවුළු වර්ගණ යනවා අතිබික්කවේ මනුස්ස ලෝක ගාමිනිය ආශ්‍රව ආශ්‍රව තියෙනවා මනුස්ස ලෝකෙට අරගෙන එනවා අතිබික්කවේ තිරච්ඡාන යෝනි ගාමිනිය ආශ්‍රව ආශ්‍රව තියෙනවා තිරිසං අපායට අරගෙන යනවා එහෙනම් මේ සත්‍යාව එක එක ලෝක වලට අරගෙන යන්නේ මොකක් විසින්ද තව ආශ්‍රව තියෙනවා ප්‍රේත ලෝකෙට අරගෙන යනවා තව ආශ්‍රව තියෙනවා නිරේ ගාමිනිය නිරේට අරගෙන යනවා මේ ආශ්‍රව වලින් තමයි කරන්නේ දැන් අපි ලෝභ ද්වේෂ මොහ මුල්කට කර්ම රැස් කරනවා කර්මෙ මොකද්ද කරන්නේ ඒ යන තැන විඳිනවා යන තැන විඳවන්න සලස්සනවා අකුසල් කර්ම කළොත් අකුසල් විඳවන්න සලස්සනවා කුසල් කළොත් කුසල් විඳවන්න සලස්සනවා එතකොට මේවට මම මේම කළා අනේ මට විපාක දෙන්න එපා මං දන්නේ නැතුව කළේ ඒ කතාවල් නෑ මොකද කර්මයේ ස්වභාවය තමයි විපාක දීම එතකොට ලෝභ දෝෂ මොහෝලින් ඔබ කරනවා ඊළඟට මම ඔබට කියවන්න තියනවා කියලා තව කුසල් මුල් අලෝභ දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතයේ අලෝභය ඇති වෙච්ච අවස්ථා ඔබේ අලෝභය ඇති වෙච්ච අවස්ථාවල් වලදී ඔබ දාන දීලා නැද්ද මිනිසුන්ට උදව් කළා නැද්ද යහපත සලසා නැද්ද ඒක කරන්නේ ලෝභ නැතිකම මුල් කරගෙන ඊළඟට ඔබට ඇති වෙනවා ද්වේෂේ නැති බව තරහා උපන්න තරහ දුරු කරගත්තු අවස්ථා නැද්ද තියෙනව නේද උපන්න තරහ දුරු කර ගන්නවා අපි තරහ උපදින්නේ නැතුව ඉන්න පරණ කෝන්තර අතහැරලා දානවා ඊළඟට පරණ වෛර ක්‍රෝධ තියෙනවනම් ඒව අතහැරලා දානවා එතකොට අමනාපකම් අතහැරලා දානවා දුරු කරලා දානවා එතකොට මේ ඒව අපි ඔක්කොම කරන්නේ මොකින්ද අද්වේෂයෙන් මොකෙන්ද ඒක කරන්නේ අද්වේෂයෙන් ද්වේෂේ නැති බවෙන් එතකොට ද්වේෂේ නැති බව කියලා කියන්නේ කුසල මූලයක් එතකොට ඔබට නැද්ද මේ මෛත්‍රී කරපු ඉතිහාසයක් ඔබේ ජීවිතවල ඔබේ අතීතේ නැද්ද මෛත්‍රිය වඩපුවා තරහ නැති කරගත්තුවා කරුණාවෙන් අනුකම්පාවෙන් සලකපුවා ඒව නැද්ද එහෙනම් තමන්ගේ පැත්තේ ඒව මතක් වෙනකොට තමන්ට මොකද ඇති වෙන්නේ ඒව මතක් වෙන තමන්ට ඇති වෙන්නේ සතුටක් එතකොට ඔබට මේ නුවණින් කල්පනා කරපු අවස්ථා නැද්ද තියෙනවනේ මම මේවා අනිත්‍ය දේවල් මේවට මං ඇලෙන්න ඕනේ නැහැ මම මේවා ගැටෙන්න ඕනේ නැහැ මේක තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි දේවල් කියලා ජීවිතේ ගැන මෙනෙහි කරපුවා නැද්ද මෙනෙහි කරපුවා තියෙනවා හැබැයි මෙනෙහි කරපුවා අර අකුසල පැත්තට වඩා තුලනේ කළා නැත්තම් තරහාදීක දාලා ගත්තොත් වැඩි මොනවද අකුසල් පැත්ත එතකොට අපි අනතුරු දකින්න ඕනේ එහෙනම් මේ අපිට හානි කර දේවල් වැඩි අපි මේවා අඩු කර ගන්න ඕනේ. තමන් ගැනයි මේ කල්පනා කරන්නේ. මේ තමන්ව බේර ගන්න බලන්නේ. රංචු පිටින් බේරන්න බෑ. මේ බින්ගතුන් ජාතක පොත් කියවලා තියෙනව නේද? බලන ජාතක පොත් වල අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ උන්වහන්සේ ඇතා වෙලා උපදිනකොට ඕන්නේ අසෝදරත් ඉන්නව ඇතින්න වෙලා ඇවිල්ලා. රාහුල කුමාරයත් ඉන්නවා.
රාහතන් වහන්සේලාත් ඉන්නවා ඔක්කොම ඇවිල්ලා එකම තිරිසං යෝනිය ඉපදිලා වානර යෝනිය ඉපදිලා නම් ඉන්නේ වඳුරු යෝනිය බෝධිසත්ත්ව ඉපදිලා නම් මෙන්න දේවදත්තත් ඉන්නවා ඇවිල්ලා අනිත් පිරිසත් ඉන්නවා ඇවිල්ලා මොයෝනිය වෙලා නම් ඉපදිලා ඉන්නේ මෙන්න ඔක්කොම ඇවිල්ලා ඉන්නවා එහෙනම් රාන්චු පිටින්නේ තිරිසං අපාය ඉපදිලා තියෙන්නේ තම තමන්ගේ නෑදෑ පිරිවර ඔක්කොම එකට යන්නේ එහෙනම් මතක තියාගන්න මේ ජීවිතේ තියෙන මේ බන්ධන තිරිසං අපායදීත් හම්බ වෙනවා මේ ජීවිතේ තියෙන මේ බන්ධන ප්‍රේත ලෝකෙත් හම්බ වෙනවා මේ ජීවිතේ තියෙන මේ බන්ධන යකුන් අතරත් හම්බ වෙනවා අර පදමානවක කියලා ජාතකයක් තියෙනවා ඒ ජාතකයේ තියෙනවා මේ පදමානවක කියන ඒ පුංචි කුමාරයා ඒක යක්ෂණියක් ඒ ළමයෙක්ව අරගෙන ගිහිල්ලා තියෙනවා කණ්ඩ. ඒ යකින්නි අරගෙන යනකොට මිනිස්සු පන්නගෙන ඇවිල්ලා යකින්නි ඔය යකිට වෙස් මාරු කරගෙන බැරි වෙලා. යකින්නි හැංගිලා ගල්ලෙන්නක. බැලුවා මේ උස්සංගේ මේ ළමයා කවුද? බෝධිසත්වයෝ. මේ බෝධිසත්වයෝ දන්නේ නැහැ යකින්නිගේ තනේ කටට අරගෙන කිරි බොන්න පටන් අරන්. එතකොට යකින්නිට මොකද වුනේ? දරුසිනෙහි උපන්නා. දරුසිනෙහි උපන්නා උපදෙල අරගෙන ගියා ගල්ලෙනට ගිහිල්ලා ඇති දෙඩි කළා. ඒ යකිනි තම මන්ත්‍රය කියලා දුන්නේ මේ පීවර සටහන අනෝ ගීතන් හොයන්න මන්ත්‍රය. මහා බෝධිසත්වයන්ට තේම වෙලා නම් අපි වගේ අය ගැන කොච්චර අපි නියතමානීව හිතන්න ඕනේද? අපි වගේ අය ගැන අපි කොච්චර මානින්තරෝ හිතන්න ඕනේ තම තමන් ගැන මහා බෝධිසත්වයන්ටත් එහෙම යකින්නියකගේ ඇකේ වැඩෙන්න වුණා නම් ඊට පස්සේ තව එක්තරා අවස්ථාවක තියෙනවා මං හිතන්නේ අඟුලිමාල වගේ ඒ ආත්මේ ඒතු යකින්නියක ඇති දැඩි කළා යකින්නි මාස්කවලා අමු මාස්කවලා එයා හිතලා තියෙන යකෙක් කියලා පස්සේ බෝධිසත්වය තමයි එයාට කිව්වේ යකෙක් නෙමෙයි යා මිනිසෙක් කියලා. මිනිමස් කන්ද පුරුදු වෙලා. පෙර ආත්මේ අඟුලි මාත්. එතකොට බලන්න ජාතක කතා ටික සේබුද්ධියෙන් කියවුවොත් තේරෙනවා මේ කොයිතරම් භයානක ගමනක්ද මේ කියලා. ඉතින් මේ ගමනට මේකෙන් අත්මිදෙන මාර්ගය මේකෙන් අත්මිදෙන වැඩපිළිවෙල මේක පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ විතරමයි මේ ලෝකෙට කියා දුන්නේ ඒ නිසායි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනි හිත පහදවාගෙන ඒ පහන් සිත තියාගන්න ඒකටයි මේ කියන්නේ මේ හිතේ නාවේග වලට අහුවෙලා විශේෂයෙන්ම ඊර්ෂ්‍යා කරන්න එපා ඒක මෝහ මූලිකයි ද්වේෂ මූලිකයි මෝහයයි ද්වේෂය මුල් කරන් තමයි ඒක වෙන්නේ විශාල වශයෙන් මනුස්සයන්ට හානි වෙනවා කිසි කෙනෙකුට දේවාලවල ගිහිල්ලා අණවින කොඩි වින හදි හුනියම් කරන්න එපා නොදෙනවත් හරි කරලා තියෙනවා නම් ඉක්මනින් ගිහිල්ලා අස් කරන්න කරන්න නම් යන්න එපා මොකද හේතුව දැන් ඕගොල්ලන්ට මම කියන්නම් ඒකෙදි කවුරු හරි එහෙම ගිහිල්ලා මතුරුනකට ඒ මතුරුන මැතිරිල්ලට එන්නේ තමන්ගේම මැරිච්ච ඥාති ආත්මයක් භූත ආත්මයක් තමයි උතන්ට එන්නේ එයා තමයි ඒකට වැඩ කරන්නේ. ඒ වැඩ කරලා හිට ඒ මැරිච්ච කෙනාවත් එතනටම ගන්නවා. ජීවත් වෙලා ඉන්නකම් මේ මොන මොන හරි කරලා දෙවි ඔය වාසී ගුරුකම් ආලකඩ කරන්න එපා. මොකද ඒවා ඒ තමන්ගේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන් සම්බන්ධ වෙලා තියෙන අයෝනිසෝ මනසිකාරයට සෙට් වෙන්න පුළුවන්. ගැලපිලා යන්න පුළුවන් මොකද මේ අකුසල් වල තියෙන තව මූලික දෙයක් මං කියන්නම් අකුසල් කරන කෙනා එයාගේ තියෙන ප්‍රධාන දෝෂයක් මොකක්ද දුර නොබලයි එහෙනම් කොහෙද බලන්නේ ළඟ ඒ ළඟ තමන්ගේ අවශ්‍යතාවය විතරයි බලන්නේ මට මේකෙන් මොන වගේ ප්‍රතිඵල එයිද මට මොන වගේ විපාක වෙයිද මම මොන විදියට මේකට මට අනාගත සංසාරේ මොන දෙන්න වෙයිද මට හැමදේම මෙහෙම ඉන්න වෙන්නේ නැහැ මට අනාගතේ මොන විදියට වෙයිද කියලා
දුර බලන්නේ නැහැ. එතකොට අකුසල් එක්ක සම්බන්ධ එනං ඊළඟ එක මොකද්ද? දුර නොබලයි ළඟ බලයි. කුසල් එක්ක සම්බන්ධ දේ මොකද්ද? ළඟ නොබලයි දුර බලයි. කුසල් එක්ක සම්බන්ධ කෙනාගේ ජීවිතයේ ලක්ෂණය මොකද්ද? ළඟ නොබලයි දුර බලයි. අපි කියමු කර්මානුරූපව මිනිස්සු එකතු වෙන්නේ. ගොඩාක් විට එකතු වෙන්නේ රස්සාවල් කරන්නේ, ගෙවල් දොරල් හදාගෙන පදිංචිට යන්නේ, නෑදෑයන් හටගන්නේ. ගොඩාක් කර්මානුරූප සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ ගැටුම් හැදුනාට පස්සේ එයා හිතනවනම් නෑ මේ කර්මානුරූප දෙයක් මේ තියෙන්නේ. මේක සංසාරී සත්‍යයට පොදු එකක්. මම මේක ගැන එච්චර කලබල වෙලා මේවට හැප්පෙන්න ඕනේ නැහැ කියලා ඉවසනවා නම්, හැබැයි Tamanට හිතන වේගෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි ඉවසනවා. සමහරු ඉක්මන්ට ප්‍රශ්න විසඳ ගන්න හිතාගෙන මොකද කරන්නේ? ඔය ආනිවින්න කොඩි වින හදි වුණයන් කරන ඔය කරදර ඉවරයි, ඔයාට මොන හරි කළා දැම්මහම කියලා කරලා දානවා. හැබැයි එතන බලලා තියෙන්නේ ළඟ. දුර බලලා නැහැ, විශාල හානියක් කරගන්නවා. දුර බලන කෙනා ඒක කරන්න යන්නේ ඒවා. දුර බලන කෙනා කල්පනා කරන්නේ මම ඉවසන් දුනි. මොකද දුර බලන කෙනා හිතන්නේ ජීවිතයේට පින්වත්නි කුසල් දහම් වැඩිවීමට ඉවසීම තරම් උපකාර වෙන ගුණයක් නැති තරම්. එච්චරටම ඉවසීම උපකාර වෙනවා. ඉවසීම තරම් උපකාර වෙනත් ගුණ ධර්මයන් නැති තරම්. ඉතින් ඉවසීමේ අග්‍රම පාරමී පිරුවේ කවුද? අපගේ මහා බෝසතාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරා තිබෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අදාලා මහණෙනි මේ පැවිදි ජීවිතේ සම්පූර්ණයෙන්ම තියෙන ඉවසීම මත කිව්වා. ඉවසීම මත කිව්වා. කන්ති පරමං තපෝති තික්ඛා. පරම තපස කියලා කියන්නේ ඉවසීම කියලා කිව්වා. දැන් බලන්න ඔබේ ජීවිතය තුළ කුඩා කර්බුද හට අරගෙන තියෙනවා නම් ඒකට හේතු වෙච්ච ඔය දෝෂේ තියෙනවා. මොකද්ද දෝෂේ? ඉවසීම නැතිකම නැමැති දෝෂේ තිබිලා නැද්ද? ඉවසීම තිබුණ නම් ගොඩාක් ප්‍රශ්න විසදෙනවා. ගොඩාක් අකුසල් වැඩෙන්න තියෙන අවස්ථා නැතුව යනවා. ගොඩාක් කුසල පක්ෂයට එනවා. ඒ නිසා ඉවසීම කියන එක ගොඩාක් උදව් වෙන එකක්. මේ අනුරාධපුරේ, මේ ලංකාද්වීපයේක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. බඩේ රුජාවක් හැදිලා ඇඹරිලා කෙඳිරික ගා හිටියා. එනකොට මේ උතුම් ස්වාමීන් වහන්සේව බලන්න රජ්ජුරු ඇවිල්ලා. ගෝලනම කිව්වා, උපස්ථායක භික්ෂුව කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ මේ ඇඹරිලා කෙඳිරි ගාන ඕක කරන්න එපා රජතුමා. එන මිනිස්සුත් බලන්න එනවා මේ ඔබ වහන්සේ ගොඩක් හිත දියුණු කළා කියලා මිනිස්සුන්ගේ අදහස. උන්වහන්සේ නිස්සබ්ද වුණා. බඩ ඇතුලේ කැළඹිලා බඩ පිපුරුවා. බඩ පිපුරලා බඩවැල් එළියට ආවා. එතකොට ගෝලේ ආවා. ඇහුවා පොඩි නම මේ ඉවසීම ප්‍රමාණවත්ද කියලා. එහෙම අතීතයක් අපේ සිංහල මුතු මුත්තන් පැවිදි වෙලා පුරුදු කරලා තියෙනවා. එතකොට මේ ජීවිතවල තියෙන දැන් අපිට උවමනා කරන දේවල් තමයි මම කිව්වේ ඔබට. මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ මේ වටයි. අපේ ජීවිතයේ උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ ධර්මයේ පැත්තෙන් මේ මනුස්ස ආත්මේ. මොකද නැවත නැවත මනුස්ස ආත්මයක් ලැබිලා ඒ මනුසාත්මෙ ලැබිලා තෙරුවන් සරණත් පිටන්ට ලැබිලා ඊට පස්සේ ධර්මයත් ඉගෙන ගන්න ලැබිලා මෙවැනි අවස්ථාවල් නැවත නැවත ලැබෙයි කියලා විශ්වාස කරන්න නම් එපා. මොකද ඒක වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක විශ්වාස කර නොහැකි තරම් එකක්. ගොඩාක් අය මෙරිලා ගිල්ල දැන් ඔබට පේනව ඇති. හිටපු ගමන් ඔබ දැකලා නැද්ද මේ පාරවල් අයිනේ බලු පෙට උදාලා යනවා. ඒගොල්ලෝ දකින්නකට මොකද ඒගොල්ලන්ගේ ජීවිතේ කතාව?
ඒගොල්ලන්ගේ ජීවිතේ පෙන්눔 කරනවා ඒ මොකද්ද දන් නොදුන් බව මනුසාත්මී ඊළඟට මනුසාත්මී කුසල් නොකළ බව බලිපටව දකින්නකට හිතන්න මනුසාත්මී දන් නොදුන් බව කුසල් නොකළ බව ඒ එයාගේ ජීවිතේ දායාදේ කරගෙන තව කෙනෙක් හම්බෙන්න පුළා මිනිස්සු වඩාගෙන යන බලිපටව මොකක්ද ඒ මනුසාත්මී දන් දුන් බව කුසල් නොකළ බව දන් දීලා තියෙනවා නමුත් සීලාදී ගුණධර්ම මෛත්‍රී බව ආදී කරලා නැහැ ධර්මයේ සඳහන් වෙනවා මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ උඩඟු කම තියෙනකොට උඩඟු මිනිසා ගිහිල්ලා ශ්‍රීලා වඳුරු යෝනිවල උපදිනවා උඩඟු කම වැඩි අය ගිහිල්ලා සුනක යෝනිය උපදිනවා අපේ බුද්ධ ධර්මයේ තරම් මේ වගේ විස්තර විභාග වශයෙන් තෝරන්න වෙන ආගමක් ලෝකේ තියෙයිද වෙන කොහෙවත් නැහැ නේ ඉතින් මේ වහන මිනිස්සයා හැදින්නේ නැත්තම් වෙන කවුද හැදින්නේ ඒ නිසා මේක තේරුම් ගන්න අද පොයේ දවසේ මේ කුසල් දහම් හරියටම අපි ජීවිතයට සම්බන්ධ කරගත්තොත් එදා ඉඳලා අපේ ජීවිතේ අන්ධකාරයට විරුද්ධ දෙයක් අන්ධකාරයට විරුද්ධ මොකද්ද විරුද්ධ දෙයක් අපේ හිතේ උපදින්න පටන් ගන්නවා ඒ අන්ධකාරයට විරුද්ධ දෙය උපදින්න ඕනේ අපේ කොහෙද අපේ හිතේ උපදින්න ඕනේ වෙන කොහෙවත් නෙමෙයි උපදින්න තියෙන්නේ ආලෝකේ උපදින්න ඕනේ කොහෙද අපේ හිතේ උපදින්නේ ඒ ආලෝකේ උපද්දවන්නේ කුමකින්ද කුසල් සහ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම ඔබට මෛත්‍රිය හොඳට දියුණු කරගන්න පුළුවන් නම් මේ ලෝකේට ඊර්ෂ්‍යානුකර කරුණා මෛත්‍රිය ඇතුව ඉවසීමෙන් වාසය කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතේට ආලෝකය උපදී ඒක යෙදෙන හැටියට වෙන්නේ අපේ හිතේ ස්වභාවයට අනුව හිත මුලාවට පත් වෙලා හිටියොත් නම් ලේසි නෑ විසඳ ගන්න අපට තේරෙන හැටියට මේ යුගයේ මේ කාලේ ගොඩාක් අය මේ මනුස්ස ආත්මය අතාරින්නේ ආයි සුගතියකට යන්න නෙමෙයි ගොඩාක් අයට මේ මනුස්ස ආත්මය අයිමි වෙන්නේ සුගතියේ බලා යන චාරිකාවකට නෙමෙයි ගොඩාක් අය දුගතියේ ඒ නිසා අපි අයිතිවාසිකම් කියන එක කිසිත උරුමක් නැහැ මේ ජීවිතවලට හොඳම දේ තමයි හොඳ සිහියෙන් බලන්න ඕනේ තමන්ගේ කුසල් පක්ෂේ කොහොමද තමන්ගේ අකුසල් පක්ෂේ කොහොමද කියලා තමන් විසින් බලන්න ඕනේ gedare වැඩ කටයුතු කරන ගමන් කරන්න පුළුවන් දරුවන්ගේ වැඩ කඩේ යන්නේවා නැත්නම් gedare උයන පියනේවා එහෙම නැත්නම් වෙන රැකී ආරක්ෂාවල් කටයුතු මේ ඔක්කොම කරගෙන යන අතරේ අවධානයෙන් යොමු කරගෙන ඉන්න තමන්ගේ හිත ගැන කුමක් ගැනද තමන්ගේ හිත ගැන මොකද හිත තමයි දියුණුවට හෝ පිරිහීමට මූලික ඇංජිම හිත තමයි එදිරි තමන්ගේ හිත ගැන තමයි බලන්න ඕනේ ඒක බලන්න මගේ කියන අයිතිවාසිකම අතහැරලා මගේ හිත මෙහෙමයි කියකේ බලන්න එපා මොකද මම කියන එක අයිති අතහැරලා බලන්න පොඩ්ඩක් උත්සාහ කරන්න පාඩු නෑනේ ඒක පාඩුවක් නෙමෙයි නිකන් හිතන්න නිකන් වැඩපර කර ගම හිතන්න ඇත්තට මේ සම්පූර්ණ හේතුඵල ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මේක පටිච්ච සමුප්පාදයක් කියලා වදාරලා තියෙනවා හේතුඵල ධර්මෙන් හටගන්න දෙයක් කියලා වදාරලා තියෙනවා මේක මමේ මාගේ කියලා මම මේ අයිතිවාසිකම් හදාගෙන ඉන්න එකේ සාධාරණ ප්‍රතිබිම්බයක් තියෙනවාද හොයන්න හිතින් බුද්ධ දේශනාවට අනුව කල්පනා කරලා එතකොට ඔබටම තේරුම් ගයි නෑ මේක ඇතුලේ තියෙන්නේ මේ සම්පූර්ණ තියෙන අකුසල් එක්ක සම්බන්ධ වෙච්ච එකක් කුසල් එක්ක සම්බන්ධ වෙච්ච එකක් කියලා තමන්ටම තේරෙන්න පටන් ගනීවි බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ කාලාමයන්ට වදාලේ කාලාමේනි ඔබ තමන්වම තමන්ගතුලින්ම තේරුම් ගන්න කිව්වා මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා කාලාමේනි තමන්ම තේරුම් ගන්නයි කිව්වා ලෝභය කියන්නේ අකුසලයක්ද කුසලයක්ද
ලෝභය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? ද්වේෂය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? මෝහය කියන්නේ හොඳ දෙයක්ද නම් තමන්ම පරීක්ෂා කරන්න කිව්වා. හරිද නැද ඔබට බැරිද ඔබේ හිතේ ස්වභාවය පරීක්ෂා කරන්න? උත්සාහ ගන්න ඕනි. අපේ ජීවිතයේ තියෙන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි උත්සාහ ගැනීම. මං කියවර අවුරුදු 16ක මේ 16 කාලේ ඔය දේවතාවෙක් කියලා හිතලා යකෙක් එක්ක පැනලා ගියපු කෙනෙක් ආච්චියක් වෙලා මට පින් අනුමෝදන් කරලා ලියුමක් එවුවා කියලා. ඒ ආච්චිට වයසට ගිහිල්ලා නේද මේ ධර්මය හම්බ වුණේ. ඒතර ආච්චි මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගල්පා ගත්තද නැද්ද? ගල්පා ගත්තනේ. වෛරී දුරු කළානේ. මමත්ෙන් ගන්න එක වැරදි කියලා වටහාගෙනනේ. එතකොට ලොකු උගත්කමක් නැහැනේ. නමුත් නෝන නැද්ද? හොඳට මතක තියාගන්න නෝනයි උගත්කමයි කියන්නේ දෙකක්. නෝනයි උගත්කමයි කියන්නේ දෙකක්. ඉස්කෝලේ යන්න ඕනේ නැහැ නෝන ගන්න. කුසල් අකුසල් තේරෙනවා නම් හොද නරක තේරෙනවා නම් එක අකුරක් දැනගන්න ඕනේ නැහැ. කියන දේ තේරෙනවා නම් වටහා ගන්න පුළුවන් නම් ඊළඟට මේවා අකුසල් මේවා කුසල් කියලා තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් ඒක තමයි පුද්ගලයෙකුගේ තියෙන වටිනාකම. උගත්කම කියන එක තියෙන්නේ ජීවන මාර්ගයකට විතරයි. රැකී රක්ෂාවලට පමණයි උගත්කම තියෙන්නේ. නුවණ කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉස්කෝලේ තිබ්බද? නෑ. කාන්තාවෝ ගෑන් ළමයි කොහොමද හිටියේ? ගෙදර උපන්න කැලේ දරට ගියා, පලානිලාගෙන ආවා, කුඹුරු වැඩ කළා, ගෙදර වැඩ කළා, සුදුසු කාලෙදි දීග ගියා. එහෙම ජීවිතයක් තිබුණේ. දැන් වගේ මේ ඉස්කෝලේ ගිහිල්ලා කොම්පියුටර් කෝස් කළා, මේ හෑන්ඩ්ෆෝන් අතේ තියන් හිටියද? ඒවමකුත් නෑ ඒ කාලේ. හැබැයි ඒ කාලේ ගමකට වඩිනකොට රහතන් වහන්සේලා මේ මිනිස්සු ඔක්කොම එකට එකතු වෙනවා. මේ ධර්මය අහනවා. අහගෙන ඉන්නවා. විශේෂත්වය මොකද්ද? ඒ කුසල් වලට ධර්මයේ විවෘතයි. යෝනිසෝ මනසිකාරය වැඩ කරනවා. ඔබ දැකලා ඇති සමහර තේරි ගාථාවල තියෙනවා. ඒ රහත් තෙරණින් වහන්සේ කියනවා තුන් කුදේකින් මිදුනා කියන මතකද? කියනවා මේ දෑකැත්තෙනුත් මිදුනා කියන. නැමි නැමි කුඹුරු කපට කෙනෙකුනුත් මිදුනා කියනවා. මං මිනිහගිනුත් මිදුනා කියන. තව භික්ෂුණියක් කියනවා රහත් වෙච්ච වෙලාවේ මගේ හිතේ කෙලිස් නැසුනේ මැල්ලුමක් රොස්ුණා වගේ කියනවා. මේ ගමේ ගොඩේ මිනිස්සු නෙමෙයිද එතකොට? මේ මහා විශ්වවිද්‍යාලවල ගිහිල්ලාද? නෑ. එතකොට කිසි දවසක හිතන්න එපා මේ ඉස්කෝලේ යන්න ඕනි මේකට. මේකට මේ මහා විශාල ඥානයක් තියෙන්න ඕනි, විභාග පාස් කරලා තියෙන්න ඕනි නෑ. මේකට ඕනේ හොඳ නරක තේරෙන්න ඕනි. කුසල් ලකුසල් තේරෙන්න ඕනි. වැරද්ද නිවැරද්ද තේරෙන්න ඕනි. ඒක මිනිස්සයාට සංසාරේ එන එකක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර රහතන් වහන්සේලා ගැන තියෙනවා හරි පුදුමයි. ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. වයස 7යි. අවුරුදු 7ේම ගෙදර ඉඳලා තියෙන්නේ. කොටින්ම කියන්නේ මහාන කරන්න බාර දෙන දවසෙත් කිරි බීලා අම්මගෙන්. දැන් හිතන්නකෝ අවුරුදු 7ේ දරුවෝ කිරි බොන්නේ නැද්ද? අවුරුදු 7ේ දරුවෙක් කිරි බීලා මහන කරන්න බාර දෙන දවසෙත් වඩාගෙන තමයි එක්කන් ගියේ බුදුරජාණන් වහන්සේ ළඟට කොළු පැංචව. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දායක පවුලක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි කැමති මේ දරුවාගේ යහපත. ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේට මේ දරුවා දෙනවා කියලා සිඟිත්තා දුන්නා. වයස 7යි. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට දුන්න සාරිපුත්ත මේ සිඟිත්ත පැවිදි කරන්නේ මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා. වයස කීයද? උදේ පැවිදි කළා, හවස රහත් වුණා. කෝ ඉස්කෝලේ? කෝ අධ්‍යාපනයේ?
මේක තමයි කුසල් දහම් පිළිබඳ සංසාරයේ පුරුද්ද ධර්මයේ හැසිරීම පිළිබඳ සසරේ පුරුද්ද ඒ පුරුදු වෙච්ච කෙනා පුංචි කාලෙම අවබෝධ කළා දැන් ඔබ මේ ධර්මය අහනවා හැබැයි ඔබ මේ ධර්මයේ ඇසූ ධර්මයේ පුරුදු කිරීමේ උත්සාහයක් නැත්තම් මතක තියාගන්න හිතට පිටින්නේ හිතට පිටින්නේ පාරේ යද්දි මොන ගේන අමුතු වගේ පාරේ යද්දි හම්බ වෙන ලස්සන ඇඳුම් ඇඳපු මිනිස්සු තමත් එක්ක යන්නේ නැහැ මේ පාරේ යන අය පාරේ යන එක හම්බ වෙන ලස්සන රූපේ තියෙන කාන්තාවෝ ලස්සන රූප තියෙන පිරිමි ලස්සන වාහනවල යනවා මොන ගේනවා මොන ගේන්නේ නැද්ද මොන ගේනවා හැරිලා බලන්නේ නැද්ද ඔබ තමයි කියන්නේ අන්න ඒ වගේ වෙයි ධර්මයක් පාරේ යද්දි මොන ගෙහිච්ච ලස්සන අය වගේ තමන් එක්ක එන්නේ නැහැ හැබැයි තමන් එක්ක එන්නේ තමන් ලං කරගත්තු දේ තමන් ලං කරගත්තොත් ඉවසීම තමන් ලං කරගත්තොත් මෛත්‍රිය තමන් ලං කරගත්තොත් කරුණාව තමන් ලං කරගත්තොත් අනුන්ගේ දියුණුව බල බලා සතුටු වීමේ මුදිතාව තමන් ලං කරගත්තොත් මේ අනිත්‍ය දේවල් අනිත්‍ය වෙලා යනවා මේවට අයිතිවාසිකම් කියන එක මොකක්ද කියලා උපේක්ෂාව මේ වගේ ගුණධර්ම සහ අවබෝධි තමන් ලං කරගත්තොත් මතක තියාගන්න සසර පුරුද්දකට යනවා ඒක අනිවාර්යම පුරුද්දක් හැටියට තමන්ට පිටිනවා දැන් නිකන් හිතන්න බද්දා කාපිලානි පිප්පලි මානවකගේ බව පුරුද්ද කොහොමද සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වන්දනා කරන ගාතාවක් තියෙනවා පහාය කාමානි මනෝ රමාණි යෝ පබ්බජී ජාති සතංච පංච ඒක කියන්නේ මනෝරම්මේ වූ කාමයන් අතහැරලා කියලා කියන්නේ රජ කුලවල සිටු කුලවල බ්‍රාහ්මණ කුලවල ඉපදිලා ආත්ම භාව 500ක් ගිහි ජීවිතයේ අත්හැර පැවිදි වූ යම් කෙනෙක් වෙද්ද ඒ සාරිපුත්තයන් වහන්සේය මහා මොග්ගලාණන් වහන්සේය කොහොම සසරේ ඉන්ද්‍රිය දමනය කළ පුරුද්දක්ද සසරේ කොහොමනම් නුවණින් විමසූ පුරුද්දක්ද ඒ නිසා අපේ ජීවිතවල සසර පුරුදු තියෙන්න පුළුවන් අපි කිමු දැන් ඔබ අද මේ ධර්මය අහලා ජීවිතේ පුරුදු කරගන්න පටන් ගන්නවා කියමු ධර්මය අවබෝධ කරලා අවබෝධ කරන මම කියලා කෙනෙක් නෙමෙයි මෙතන අවබෝධ කරන්නේ හේතුඵල ධර්මයි එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධ වචනේ කුසලයට ස්පර්ශ වුණු කුසල් මුල් වලට යෝනිසෝ මනසිකාරය හරහා ඒ යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න පටන් ගන්නවා සමහර විට ඕක වෙන්න බැරිද ඔබ පුරුදු කරගෙන ගිහිල්ලා අවසාන අවස්ථාව වෙන්න බැරිද ඒක පුරුද්දත් එක්කනේ තියෙන්නේ මේකේ මම මට අවබෝධ කරන්න ඕනේ මම අවබෝධ කරනවා කියලා මම කියලා කෙනෙක් නැහැ අවබෝධ දෙන්න මෙතන හේතුඵල එකක් තියෙන්නේ ඒ නිසා මම අවබෝධ කරන්න ඕනේ මට අවබෝධ කරන්න ඕනේ මම කොමාරි අවබෝධ කරන්න ඕනේ කියලා මමත්ෙන් ගන්න දෙයක් නැහැ මේකේ එහෙම පුළුවන් නම් අපි මෙච්චර මේ එකතැන කෙටි කෙටි ඉන්න ඕනේ අයිති අපි කොටම මම කියලා කෙනෙක් ඉන්නවා නම් පුළුවන් කරන්න එහෙම නැහැ හැබැයි ධර්මයේ පුරුදු කරගෙන යද්දී ධර්මයේ විසින් කවුරු විසින්ද හොඳන මතක තියාගන්න වෙන කවුරුවත් විසින් නෙමෙයි ධර්මයේ විසින් අවබෝධ කරાવી ඒක ධර්මයේ විසින් කළ දෙන දෙයක් එතකොට ඔබ පුරුදු කරගෙන ගිහිල්ලා අවසාන මොහොතේ හරි ජීවිතේ අකණ්ඩ ව්‍යායාමක යෙදුනොත් අකණ්ඩ උත්සාහයක යෙදුනොත් අකණ්ඩ සිහියක් පැවැත්වුවොත් අවසාන මොහොතේ හරි ඔබට මේක අවබෝධ වෙන්න බැරිද බෑ කියන්න බෑ මොකද හේතුව ධර්ම නෛර්යානිකයි ධර්මයේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේගේ මේ උන්වහන්සේගේ තියෙනනේ මේ විසරද ඥාන හතරක් විසරද ඥාන හතරෙන් එක විසරද ඥානයක් තමයි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අවබෝධයෙන් දේශනා කළාද ඒ ධර්මයේ ප්‍රගුණ කරන කෙනාට
ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා දෙවියන් මරුන් බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසි කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ කියනවා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? ඒ ධර්මයේ හරියට පුරුදු කළොත් ප්‍රතිඵලේ ධර්මයේ විසින් ලබා දෙනවා. ඒකයි එකෙන් කියන්නේ. පුද්ගලික නෙමෙයි ලබා දෙන්නේ ධර්ම විසින් ලබා දෙනවා. දැන් අපි කිම් ඔබ මෛත්‍රී පුරුදු කරොත් ඔබේ ඔබට ඔබ ද්වේෂයේ මොදවන්නේ කුමක් විසින්ද? මෛත්‍රී විසින්. ඔබ ඉවසීම පුරුදු කරොත් ඔබේ සංසුකම හදා දෙන්නේ කුමක් විසින්ද? ඉවසීම විසින්. ඔබ ත්‍යාගයේ පුරුදු කළොත් නොවැල්ම පුරුදු කරන්නේ කුමක් විසින්ද? ත්‍යාගයේ විසින්. ඔබ ශ්‍රද්ධාව පුරුදු කළොත් ඔබ ගුණවත් කෙනෙක් කරන්නේ කුමක් විසින්ද? ශ්‍රද්ධාව විසින්. ඒක තේරුම් ගන්න ඕනේ. ඔබ කුසල් දහම් වඩන්න වීරිය කළොත් අකුසල් දුරු කරන්න වීරිය කළොත් ඔබේ අකුසල් දුරු වෙන්නේ කුසල් වැඩෙන්නේ කුමක් විසින්ද? වීරිය විසින්. ඔබට දැන් තේරුණාද ඒක? මේක යම් කිසි ගුණයක් විසින් කරන්නේ කියලා. හොඳට නිරාකෝලව නිවැරදිව අඳුනා ගන්න. මේක පුද්ගලෙක් විසින් කරන එකක් නෙමෙයි. ඒකයි අපි කියන්නේ මේ කාලේ බුද්ධ කාලෙත් එහෙම පුද්ගලයෙකුට මාර්ගඵල දෙන්න බෑ. ඒක බොරු කතාවක්. ඒක මෝහ මූලික කතාවක්. මෝහ මූලික කතාව. අපි වුංචි කාලේ අපි මෝහන වැඩසටහන් දැකලා තියෙනවා. සමහරට මෙතන ඇත්ත තියෙ පොඩි කාලේ ඒවා දැකපු අය. දැන් නම් ඒ මෝහන වැඩසටහන් නැහැ නේද? මෝහන වැඩසටහන් තියෙනවා. මෝහනය කරන්න පිරිස අරගෙන කටින් කියාගෙන 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 යනවා. දැන්ට ඒගොල්ලන්ට කියනවා දැන් ඔන්න ඇස් වැහෙනවා ඇස් වැහෙනවා කියෝ මේගොල්ලන්ගේ ඇස් වැහෙලා යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට කියනවා දැන් මේ දැන් ඔන්න ඔයා දැන් හොඳ ප්‍රීතිමත් අවස්ථාවක් ඉන්නේ අයි හිනාවෙන්න නැති වෙන අයින් හිනාවෙන්නකෝ කියලා. එතකොට මොකද වෙන්නේ? අයියෙන් හිනාවෙනවා. ඊට පස්සේ යාද කියනවා දැන් ඔබ ආයි මගේ වචනෙට සවන් දෙන්න මම කියනකෝ දැන් ඔබ අහගෙන ඉන්න දැන් ඔයා ඊටාම දුක්ඛිත අවස්ථාවකට පත් වෙන්න යන්නේ කියලා කියාගෙන කියලා කියනවා දැන් ඔයා අඬන්න තුනන් ඔයාට දැන් ඉන්න බෑ දැන් ඔයාට අඬන්න වෙනවා දැන් අඬන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අඬනවා. සමහර ළමයින්ට කියනවා දැන් මේ ඔයාට දැන් හරි රස්ටි ඔයාට හොඳ පොකුණක් හම්බෙලා තියෙන දැන් ඔයා මෙතන බැලලා පීනන්න කියනවා. මේ සිවෙන්ති පොළවේ දඟලනවා පීනනවා කියලා එයා හිතන් ඉන්නවා. මේ හිතේ මෝහේ එහෙම අවසලා ගන්න පුළුවන් නම් ඒක තමයි මෝහණී. ඒතර වචන කියෝලා 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 වචනේට පුළුවන් නම් හිත මෝහණයට පත් කරන්න මේ අයෝනිසව මානසිකාරයෙන් හිත කොච්චර මෝහණේ වෙලා ඇද්ද? ඒකනේ මේ අපේ හිතේ තියෙන මේ භයානක විදිය. යෝනිසව මානසිකාරයෙන් හිත ගන්නවා කියන එක ඒකනේ අමාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේක පුරුදු කළ යුත්තේ. තනිකරම මෝහණයක් හිතේ තියෙන්නේ. ඉතින් මේ මෝහණය තුළ අපි කිව්වොත් කාට හරි ආ එන්න එන්න මගපල් ලබා දෙන්න කියලා කෙනෙක් රැවටෙන්න පුළුවන්. ආ මෙහෙම කියනවා අසවල්තයන්ට කිව්වොත් අපිට පුළුවන් එහෙනම් අපිට බේරෙන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් සත්‍ය ඒක නෙමෙයි. සත්‍ය මේකේ මමයේ මාගේයේ මාගේ ආත්මය කියලා එකක් නැහැ. මේකේ තියෙන හේතුන් නිසා හටගන්නා යමක් ඇද්ද? හේතු නැතිවීමෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්ත දේවල්. ඒ දැක්මට තමයි අපි ඉලක්කගත වෙන්න ඕනේ. ඒ දැක්ම තුළ තමයි අපිට දහම් මැස ලබා දෙන්නේ. ඒ තුළ තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසුන පිවිසෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. එතකොට ඒක කළා දෙන්නේ කොමකින්ද? ධර්මයේ විසින්. කොමකින්ද කළා දෙන්නේ? ධර්මයේ විසින්. මට මතකයි එක දවසක් එක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට මට විශාල පාඩුවක් වුණා. මං තාම පසුතැවෙනවා කිව්වා. මං මොකද්ද කියලා. අනේ මං දවස් 10 භාවනා වැඩසටහනට ගියා. මං කකුල් නවාගෙන හිටියේ මට කකුල් රිදෙනවා. රිදෙන නිසා කකුල් ඉරියව් වෙනස් කළා. අනේ මං කමටහන් ගන්න ගියපු වෙලාවේ හාඳුරු මට කිව්වා අයියෝ මං බලාගෙන හිටියේ සෝවාන් වෙන්න ඕන මෙන්න කියලා තියලා ඉරියව් මාළු කරානේ. එතකොට පව් කියලා කියන්න පුළුවන් ඒ අම්මටද ස්වාමීන් වහන්සේට දෙන්නටමද? දෙන්නටම. දෙන්නටම පව් කියලා කියන්න ඕනේ. ඇයි හේතුව? දෙන්නම දන්නේ ධර්මයේ. එතකොට ධර්මයේ නොදන්නා පිරිසක් ගාවට ගිහිල්ලා අපි වාඩි වුණා කියලා ධර්මෙ දෙන්න බෑ. ඉතින් ඒ අම්මා හිතාගෙන ඉන්න මේ සෝතාපන්න වෙලා තිබ්බ චෝටි අවස්ථාවකින් මිස් වුණානේ මං අපරාධි මං දන්නේ නැහැ මං මේ ඉරියව් මාරු කළා.
කොච්චර පවුද මේ මිනිස්සු මුලා වීම ඒ වගේ එක එක වගේ වෙන පොඩ්ඩක් විනාඩි 5ක් හිත එකම් කරගෙන ඉන්න මම ධානය හදලා දෙන්නම් මම මාර්ගඵල දාලා දෙන්නම් කියලා කියනවා මිනිස්සු මුලාවේ මුලා වෙනවා මං ඒකයි කිව්වේ මේ කාලේ මිනිස්සුන්ගේ මුලාව වැඩි නෝන අඩුයි කුසල් දහම් බලවත් නැහැ කියලා කිව්වේ ඒකයි හැබැයි මේ කාලේ පුරුදු කරොත් වාසියේ Tamanට ඒ වාසියේ Tamanගේ ජීවිතයට ලබා ගන්න ඕනේ ඉතින් අපි මේ ඔක්කොටම මුල් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යාම දැන් අපි මේ කතා කරේ කුමක්ද ධර්මය මේ ධර්මයේ පුරුදු කරනවා කියන්නේ මොකද්ද ධර්මයේ සරණ යාම මේ ධර්මයේ සරණේ මනාකොට පිහිටලා සියලු අකුසල් ප්‍රහාණය කරපු පිරිස කවුද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ශ්‍රාව සංඝයාට කියනවා කීනාසව කියලා අහන්න තියෝ කීනාසව ආශ්‍රවයස්සේ කරා ඥානෙ ලැබූ මං කියන්නේ ආශ්‍රවයන්ගේ ස්වභාවය තමයි කියලා ඒ තැන්වල උපත කරා ගෙනියනවා එතන යම් කිසි මනසක ආශ්‍රව නැතු වෙනවා එතකොට මොකද වෙන්නේ පිරිනම් පානවා අයි උපදින්න යන තැනක් හේතුවකින් ගෙනියන්නේ ඒ හේතු නැතිවීම ඒ වගේ උත්මය පහළ වුණේ කොහේද අපේ බුද්ධ ශාසනයේ ඉතින් ඒ නිසා මේ සියලු දේවල් අපට බුදු කෙනෙක් පහළ වෙලා තමයි ලබා දුන්නේ ඒ නිසා අපි සුවල්ප වෙලා බුදුරජාණන් වහන්සේ ගුණ කියලා වන්දනා කරමු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක ආසාව දුරු කළසේක නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක ආසාව දුරු කළසේක දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොනසේක
ආසාව දුරුකලසේක කයින් පාස ලබා ඒ පාස කෙරෙහි නොවැලුනසේක නොගැටුනසේක මුලානෝනසේක ආසාව දුරු කළසේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුනුසේක නොගැටුනසේක මුලානෝනසේක ආසාව දුරු කළසේක බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ සියලු අකුසල මූලයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවා ගත්සේක සියලු කෙලෙසුන් නැසුසේක සියලු ආශ්‍රවයන් සය කළසේක බුදුරජාණන් වහන්සේ අරහත්වයට පත්තුසේක අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරථි වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවාවනසේක දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහාකාරුණික වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයතාවු බුදුරජාණන් වහන්සේ මම සරණ යමි දෙවනුවද බුදුරජාණන් වහන්සේ
මම සරණ යමි තෙවනුවද බුදුරජාණන් වහන්සේ මම සරණ යමි බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිස් ලෝ සත කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දේශනා කොට වදාරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යමි මම සරණ යමි මම සරණ යමි බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහා ශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට මාර්ගඵලලාභී ශ්‍රාවක මහා සංඝරත්නය මම සරණ යමි දෙවනුවද මම සරණ යමි දෙවනුවද මම සරණ යමි සාදු 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 මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණ ඔබන්න.